සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. ඉතා දිගු නිහඬියාවකට පස්සේ අද ශ්‍රී ලංකා සම්මෙලන සංරක්ෂණ සංසදයේ සුවිශේෂී දේශනයක් ආරම්භ කරන්න යන්නේ. අපි ආරාධනා කරා අපේ පළවෙනි සභාපතිතුමන්ට, ඒ වගේම ශ්‍රී ලංකා සම්මෙලන සංරක්ෂණ සංසදයේ නිර්මාතෘ විදිහට මූලිකත්වය ගත්ත හිමේෂ් ජයසිං අයියට අද හිමේෂ් අයිය අද කතා කරાવી ඔහුගේ ක්ෂේත්‍රයේ ඉතා සුවිශේෂී ජීවිතය ගැන ඔහු ගත කරපු ඔහුගේ සගයන් එක්ක ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක මම හිමේෂ් අයියට ආරාධනා කරනවා අද දේශනය පටන් ගන්න කියලා. සූදී. අයිබෝන් හැමෝටම අද ඇත්තටම කරන්න යන්නේ වෙනදා නොකරපු විදිහේ දේශනයක්. ඇත්තටම මේකේ මූලික බලාපොරොත්තුව වෙන්නේ මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන ළමයි කොහොමද ඒකොල්ලා ඒකට උනන්දු කරවීමේ අරමුණේ අපි ලබපු අත්දැකීම් විස්තර කරන්න තමයි මේ දේශනය මූලික අරමුණු කරගෙන තියෙන්නේ. ඉතින් මුල් කොටසේ මම විස්තර කරන ඉතිහාසය ඉඳලා කොහොමද අපේ ලංකාවේ සමනුරුන් ගැන අධ්‍යයනය සිද්ධ කළේ කියලා, ඊට පස්සේ අපි කොහොමද මේ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ, මේ දේවල් කරද්දී අපේ අත්දැකීම් මොනවාද, ඒ වගේ දේවල් තමයි වැඩි කොටස වෙන් වෙන්නේ මේ දේශනේ. ඊට පස්සේ අවසාන වශයෙන් බොහොම කෙටියෙන් අලුතෙන් කෙනෙක් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා වැඩ කරනවා නම්, වැඩ කරන්න කැමැත්තක් දක්වනවා නම්, ඒගොල්ලන් තුල තිබිය යුතු දේවල් ගැන බොහොම කෙටියෙන් කතා කරනවා. ඇත්තටම අපි පුළුවන් වුණොත් වෙනම දවසක ඒ දේවල් ගැන බොහොම දීර්ඝ සාකච්ඡාවක් කරමු. දැනට මේ දේශනයේදී බොහොම කෙටියෙන් ඒ දේවල් ගැනත් හැඳින්වීමක් කරමු. ඉතින් අපි එහෙනම් දේශනය පටන් ගමු. මෙහෙම තමයි ඇත්තටම මට මේ වෙනකොට දැනට හම්බෙලා තියෙන්නේ ලංකාවේ පරණම සමනලුන් එකතුව සිද්ධ කරලා තියෙන්නේ පෝල් හර්මන් කියන කෙනා. මෙයා ඇත්තටම වැඩ කරලා තියෙන්නේ, ඒ කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට. මෙයා ඕලන්ද ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකේ වෛද්‍යවරයෙක් විදිහට තමයි මුලින්ම රස්සාවට ඇවිත් තියෙන්නේ. ඇත්තටම මේ රස්සාවට ඒකට එන්න හේතුව වුණේ එයාට මේ පරිසරය ගැන තිබ්බ උනන්දුව. මොකද යාර නැවේ නැගලා යන්න පුළුවන් ආසියාවට ගිහිල්ලා ඒ දේවල් බලන්න උවමනාව හින්දා තමයි මෙයා මේ විදිහට නැවට රස්සාවට ආවේ, නැවේ වෛද්‍යවරයා විදිහට. ඉතින් මෙයා ලංකාවේ ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් කාලය ගත කළා ඕලන්ද කාලේ. එතකොට මෙයාගේ මූලික කැමැත්ත උනේ ලංකාවේ තියෙන ගස්කොළන් සම්බන්ධව. එතකොට ගස්කොළන් එයා එකතු කරලා අර අපි පොඩි කාලේ කුරුළු පිහාරු එක්කහො කරලා පොත් හදනවා වගේ මෙයා කළේ ඒ විදිහට ගස්කොළන් එකතු කරලා පොත්වල අලෝල තියෙනවා. අලෝල ඊට පස්සේ ඒකේ විස්තර ලියලා තියෙනවා. ඇත්තටම මෙයා ඉන්න කාලෙදී සිංහල භාෂාවත් සිංහල අකුරුත් ඉගෙනගෙන තියෙනවා. ඔය දකුණු පැත්තේ තියෙන රූපේ අඩියම බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කටරළු කියලා සිංහලෙන් ලියලා තියෙනවා. ඉතින් එයාගේ අත් අකුරු වලින් මේ විදිහට ලියලා තියෙනවා. ඉතින් ඒ මූලික ගස්කොළන් එකතු කිරීමේදී එයාට හම්බ වෙනවා සමනල්ලු. එතකොට ඒ සමනල්ලුත් එයා එකතු කරලා මේ පොතේම අලවලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ උදාහරණ කීපයක්. ඉතින් ඒ විදිහට තමයි මුලින්ම අපේ රටේ ඇත්තටම සමනල්ලු එකතු කිරීම පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙයා 1977 මේ වැඩ ඉවරලා ආපහු යද්දී මෙයාට ආරාධනාවක් ලැබෙනවා නෙදර්ලන්තේ, කියන්නේ ඕලන්දේ ලීඩින් විශ්වවිද්‍යාලයේ බොට්නි ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානිය විදිහට පත් වෙනවා. එතකොට මෙයා දොස්තර රස්සාව අයින් කරලා මෙයා එතනින් එහාට බොට්නිස් කෙනෙක් විදිහට තමයි ජීවිත කාලෙ පුරාටම කටයුතු කරන්නේ. ඊට පස්සේ තව විශේෂ වැදගත්කමක් තියෙනවා මේ එකතුවේ. මොකද ලීනියස් විද්‍යාත්මක නාමකරණය පටන් ගත්ත කෙනා, එයාගේ ෆ්ලෝරා සිලනිකා කියන පොතටයි ඊට පස්සේ ස්පීසිස් ප්ලන්ටාරුම් කියන පොතටයි ගොඩාක් පාවිච්චි කළේ
මේ පෝල් හර්මන්ගේ ගස්කොලන් නිදර්ශක එකතුව. එතකොට විශේෂත්වයක් තියෙන්නේ මෙයා සිංහලෙන් නම් ලියලා තිබ්බ හින්දා ගොඩක් වෙලාවට ලීනියස් විද්‍යාකරණ නාමකරණයේදී මේ ගස්කොලන් වල නම් දාද්දි ගොඩක් සිංහල නම් පාවිච්චි කරලා තියෙනවා. ඒක සිංහල නම් කෙලින්ම පාවිච්චි කරලා තියෙනවා. එහෙම නැත්නම් සිංහල නම් ලැටිනයිස් කරලා පාවිච්චි කරලා තියෙනවා. ඒ හින්දා තමයි ගස්කොලන් සම්බන්ධයෙන් ගොඩක් විද්‍යාත්මක නම් වලට සිංහල නම් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි පාලනය කරන කාලේ ඒත් රොබර්ට් ටෙම්ප්ලන් කියන්නේ එයාත් දොස්තර කෙනෙක්. එයා රාජකාරී කරේ ඉංග්‍රීසි හමුදාවේ. එතකොට එයා ලංකාවට ඇවිල්ලා ඉංග්‍රීසි හමුදාවට සේවය කළා 1839 ඉඳලා 1851 වෙනකම්. අපි කත්තොත් ඒ කියන්නේ 1848 කැරල්ල කාලේ පුරන් අප්පුලා හැම සටන් කරද්දි මෙයා ඒ සටන් පිටි ඉඳලා ඒගොල්ලන්ට වෙද හෙදකම් කරලා තියෙනවා ඉංග්‍රීසි සොල්දාදුවන්ට. ඉතින් ඒ ඉන්න අතරේ එයාගේ ආසාව හින්දා එයා ලංකාවින් සමහල්ලු එකතු කරලා චිත්‍ර ඇඳලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ එයා ඇඳපු චිත්‍ර. එතකොට එයා මේ සත්තු කවුද කියලා පර්යේෂණ කරලා හොයාගන්න ඒ වගේ දේවල් ලොකුවට ගියේ නැහැ. මෙයා කළේ චිත්‍ර ඇඳ. හැබැයි එයා ඇඳපු ඒ චිත්‍ර පාවිච්චි කරලා ගොඩක් ඒ කියන්නේ සත්තු කලෙක්ෂන් කළා. ඒ කලෙක්ෂන් සහ චිත්‍ර දෙකම පාවිච්චි කරලා පස්සේ කාලයක ෆ්‍රෙඩරික් මුව සහ ෆ්‍රැන්සිස් වෝකර් කියන දෙන්න එකතු වෙලා මේ සත්තු විද්‍යාත්මකව ලෝකෙට හඳුන්වලා දුන්නා. දැන් මේ සටහනේ තියෙන දෙපැත්තේ අකුරු ලියලා තියෙන ඒවා සමහරු කියනවා මේක මුවගේ අකුරු කියලා, සමහරු කියනවා වෝකගේ අකුරු කියලා. කොහොම හරි ඔය දෙන්නන් එක්කෙනෙක් තමයි මේ අකුරු ලියලා තියෙන්නේ. චිත්‍ර ටික තමයි ටෙම්ප්ලන්ට්ගේ චිත්‍ර ටික. ඊට පස්සේ තව විශේෂ සිද්ධියක් වෙනවා. පෙරදිනිය මල්වත්තට එනවා. එහෙ මල්වත්තේ වාරකාරයා විදිහට ට්වේට්ස් කියලා පුද්ගලයෙක්. එයාගේ විශේෂත්වය කියන්නේ එයාගේ රාජකාරිය උනේ බොට්ටි සම්බන්ධ දේවල්. ඒ වුණාට එයා වෙන ගස්කොලන් සත්තු ගැනත් විශේෂ උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම සමනලු සලබියව ගැන එයා ලොකු උනන්දුවක් දැක්වුවා. දැන් මේ චිත්‍රය පේනවා ඇති. මෙතන ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල තමයි ඇත්තටම දැනට පෙරදිනිය උද්භිද උද්‍යානයේ ශාකාගාරය විදිහට පාවිච්චි කරන්නේ. මම දැන් එතන වැඩ කරන්නේ. ඉතින් ඒක ඒ දවස්වල ට්වේස්ගේ නිල නිවස. මේ රූපේ හොඳට බැලුවොත් පේනවා ඇති පුද්ගලයෙක් ඉන්නවා බටර්ෆ්ලයි නෙට් එකක් තියාගෙන. ඒ තමයි ට්වේට්ස්. ඉතින් මෙයා සෑහෙන කලෙක්ෂන්ස් ගොඩාක් කරලා තියෙනවා. සහ මෙයා තමයි පස්ස කාලයක මම ඊගාට පෙන්වනවා මුව කියලා පුද්ගලයෙක් ලංකාවේ ඉන්න සමනලු ගැන අති විශේෂ පොතක් කළා. අන්න ඒ පොත කරන්න එයාට උනන්දු කෙරෙව්වේ සහ වැඩ කටයුතු සලස්වලා දුන්නේ මේ ට්වේට්ස්. එතකොට එයා පෙරදිනේ මල්වත්තේ උද්‍යාන භාරකරු විදියට හිටපු පුද්ගලයා. සහ විශේෂයෙන්ම ට්වේට්ස්ගේ විශේෂත්වය තමයි එයාත් ලංකාවේ ගස්කොලන් ගැන පොතක් කළා. ඒ වෙනකොට ලෝකෙ තිබ්බ ගස්කොලන් සම්බන්ධ හොඳම පොතක් ඒක. ඉතින් මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ මැරියන් නෝත් කියන එක්කෙනා. එයා එංගලන්තේ බොහොම ධනවත් පවුලක කාන්තාවක්. එයාගේ තාත්තා නැති වුණාට පස්සේ එයා පටන් ගත්තා ලෝක වටේ සංචාරය කරන්න. ඉතින් ඒ යද්දී ලංකාවට ඇවිල්ලා ගාල්ලෙන් තමයි ගොඩ බැස්සේ. ගාල්ලෙන් ඉඳලා නුවරට ඇවිල්ලා නුවර මේ දේවල් බලලා ඒ ඔක්කොම දේවල් එයා චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් ඒකෙන් එක චිත්‍රයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර මම කිව්ව මුවගේ පොත් කට්ටලේ. මේකේ වෙලුම් තුනකින් යුක්ත වෙනවා. මේ වෙලුම් තුනෙන් මුල් දෙක සමනල්ලු, ඉතුරු එක ලංකාවේ ඉන්න සලබියෝ ගැන. එතකොට මෙයා මුව කරපු තව පොත් කට්ටලයක් තියෙනවා ඉන්දියාවේ සමනල්ලු සම්බන්ධව, ඉන්දියාවේ ලෙපිඩොප්ටරල් සම්බන්ධව. ඒක වොලියුම් 6කින් යුක්තයි. ඉතින් ඒකේ චිත්‍ර ඇඳා
මුව යාමත් ඇන්දා සහ යා වැඩි කොටසක් චිත්‍ර ඇන්දි මුවගේ පුතා. ඉතින් ඒගොල්ලෝ ඒවට වැඩිපුර කාලය යොදවපු හින්දා මේකේ චිත්‍ර ඇන්දේ තව වෙන එක්කෙනෙක්. ඒ තමයි විලියම් ඩී ඇල්විස් කියන එක්කෙනා. එතකොට විලියම් ඩී ඇල්විස් රාජකාරී කළේ පෙරදිනිය මල්වත්තේ. මොකද එයාට තමයි බාර දීලා තිබ්බේ ගස්කොලන් අවල චිත්‍ර විද්‍යාත්මක චිත්‍ර අඳින්න. විලියම් ඩී ඇල්විස් කියන්නේ හර්මානිස් ඩී ඇල්විස්ගේ පුතා. එතකොට හර්මානිස් ඩී ඇල්විස් ඉස්සෙල්ලම සම්බන්ධ වෙනවා කළුතර තිබු මල්වත්තට. පෙරදිනයට ගේන්න කලින් මල්වත්ත තිබුණේ කළුතර. එතකොට එයා කළුතර ඉඳන් ඊට පස්සේ මල්වත්ත පෙරදිනයට ගෙනෙද්දි පෙරදිනයටත් ඇවිල්ලා එහෙ පදිංචි වෙලා ඊට පස්සේ එයාගේ ලොකු පරම්පරාවක්ම මේ සයන්ටිෆික් ඩ්‍රොයින්ස් කරන්න පටන් ගත්තා. එක කට්ටියක් සිංගප්පූරුවේ ගිහිල්ලා එහෙත් චිත්‍ර ඇඳලා. ඉතින් සෑහෙන්න ප්‍රසිද්ධ පවුලක් මේගොල්ලෝ චිත්‍ර සෑහෙන්න ප්‍රමාණයක් විශේෂයෙන්ම ගස්කොලන් සහ මේ සමනල්ලු සම්බන්ධව ඒගොල්ලෝ ඇඳලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ සමනල්ලු ගැන පළවෙච්ච ඊගා පොත තමයි W. Armistead කියන එක්කෙනාගේ පොත. එයා තේවත්තක් හිටවන්න තමයි ලංකාවට ආවේ. එතකොට එයාගේ හල්දුම්මුල්ලේ තමයි මේ තේවත්ත තිබිලා තියෙන්නේ. ඉතින් එයා හල්දුම්මුල්ලේ ඉඳලා සෑහෙන්න ගොඩක් සමනල්ලු ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මේ තියෙන්නේ දැන්ට බ්‍රිටිෂ් මියුසියම් එකේ තැන්පත් කරලා තියෙන එයා හල්දුම්මුල්ලෙන් කලෙක්ට් කරපු ශ්‍රී ලංකා ජුවෙල් ෆෝරින් කියන සමනල්ලයාගේ නිදර්ශකයා. ඉතින් එයා හින්දෙද්දී සෑහෙන්න අධ්‍යයනය කරලා තියෙනවා. සහ මෙයාගේ එක විශේෂත්වයක් වුණේ මෙයා වැඩිපුර එතකොට මේ හල්දුම්මුල්ල තේවත්ත තමයි කාලය ගත කළේ. එතකොට ඒකෙදි එතන වෙන විපර්යාසයන් මෙයා සෑහෙන්න දුර අධ්‍යයනය කළා. ඒකෙදි එයා දැකපු විශේෂ දෙයක් තමයි ශ්‍රී ලංකා බ්ලූ ඔක් ලීෆ් කියන සමනල්ලු මයිග්‍රේෂන් සීසන් එකේදී ලාස් ගණන් දැන් පහළ ඉඳලා උඩට කියන්නේ හොටන් තැන්න පැත්තට පියාඹනවා එයා දැකලා තියෙනවා. හැබැයි අපි මේ වෙනකොට කවදාවත් බ්ලූ ඔක් ලීෆ් එහෙම විදිහට මයිග්‍රේෂන් එකේ අපි දැකලා නැහැ කවදාවත්. ඉතින් මේ විදිහ ඉස්සර සෑහෙන්න මයිග්‍රේෂන්ස් තිබිලා තියෙනවා සහ ඒවැ කම්පොසිෂන්ස් දැන්ට වඩා වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඊට පස්සේ පොතක් ලියනවා එල්ජියෝ වුඩ්හවුස් කියලා පුද්ගලයෙක්. මෙයා මිනින්දෝරුවේ අවසානයේදී මෙයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නායකයා වෙලා තමයි හිටියේ අවසාන කාලෙදී. ඉතින් මෙයාට ලොකු වාසියක් වුණා මිනින්දෝරුව කිදිර සේවය කරපු එක. මොකද එයාට ලංකාව පුරාම ඇවිදින්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒකෙදි එයාගේ විනෝදාංශ විදිහට කරපු දේ තමයි සමනල්ලු අධ්‍යයනය කිරීම. ඉතින් ඒ දත්ත රැස් කරපු දේවල් වලින් එයා පොතක් එළි දැක්වුවා මේ විදිහට. ඇත්තටම 1942 දී තමයි පළවෙනි වෙළුම නිකුත් වුණේ. ඒක මෙයා කළේ ඔයගොල්ලෝ කුරුල්ල ගැන අධ්‍යයනය කරපු ගොඩක් කට්ටිය දන්නවා ඇති GM හෙන්රි කියලා පුද්ගලයෙක්. GM හෙන්රි පොතක් කළා, හොඳ පොතක් කළා ලංකාවේ කුරුල්ල සම්බන්ධව. හැබැයි එයාගේ රස්සාව වුණේ ලංකාවේ කෞතුකාකාරේ කීට විද්‍යාඥයෙක් විදිහට තමයි එයා රස්සාව කළේ. ඉතින් GM හෙන්රිත් එකතු වෙලා තමයි වුඩ්හවුස් මේ පොත එළි දැක්වුවේ. ඊට පස්සේ ජෝන් ඇන් ජූඩි බැංක්ස් කියලා යුවලක් ලංකාවේ ඉන්න සත්ව පිළිබඳව චිත්‍ර ඇඳලා පොත් පින්චුවල් පළ කළා. ඒකෙන් සමනල්ලු ගැනත් එකක් තිබුණා. ඇත්තරම මේ පොත අපි සමනල්ලු ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්න කාල වෙනකොට තිබුණා. අර කලින් කියපු පොත් හොයා ගන්න තිබ්බේ නෑ. බොහොම දුර්ලභ පොත් විදිහට තමයි තිබුණේ. ඉතින් මේකෙන් හැබැයි වැඩේ තියෙන්නේ අර ලොකු ප්‍රමාණය සමනල්ලු පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් වුණාට පොඩි පොඩි ලයිසෙන් දෙ කුලේ සමනල්ලු එහෙම අඳුර ගන්න හරිම අමාරු වුණා. මොකද ඒ චිත්‍ර එච්චර පැහැදිලි නැති හින්දා. කොමාරි ඊට පස්සේ දැන් මේකේ අපි කතා කරනවා අපි කොහොමද මේ ශිෂ්‍යත්වයට ආවේ සහ එතනින් වැඩ කටයුතු කරගෙන ගියේ කොහොමද කියලා. ඇත්තටම
වනජීවී ශේෂ්ත්‍රයට කලාවට පරිසරයට තියෙන කැමැත්ත ඇතිකරන්න මූලිකත්වයේ ගත්ත පුද්ගලයා තමයි අපේ තාත්තා. තාත්තා පොඩි කාලේ කැපුවේ කැලෑක්කෙන් ගිහිල්ලා සහ ගෙදරවත් වුණා. තියෙන දේවල් අඳුර ගන්න හැටි ඒවා පෙන්නලා ඒව ඔක්කොම කියලා දෙනවා දීලා තියෙනවා. ඉතින් ඒ ඒ දේ නිසා තමයි මේ ශේෂ්ත්‍රයට මුලින්ම කැමැත්ත ඇති වුණේ. ඊට පස්සේ මගේ ඥාති සහෝදරයා සෙන්හත් කරුණාරත්න එයා තමයි මට ඉස්සෙල්ලාම ෆීල් නෝට් බුක් එකක් කියන්නේ ශේෂ්ත්‍ර සටහන් පොතක් පාවිච්චි කරලා ඒ විස්තර ලියාගන්නේ කොහොමද ඒ වගේ දේවල් ප්‍රමාණිකුලව කරන්න කොහොමද කියලා දුන්නේ. ඇත්තටම මේකුනේ බොහොම පොඩි කාලේ කියන්නේ මම සාමාන්‍ය ඉස්කෝලේ 6-7 පන්ති විතර වගේ කාලේ. මොකද අපි ඉස්සර පොඩි කාලේ මුළු පරම්පරාවම සාමාන්‍යයෙන් අවුරුදු 6ක් යාල යනවා. ඉතින් මට අවුරුදු 4-5 කාලේ මතකයි අපි ගිහිල්ලා යාල ගිහිල්ලා සුමානයක් විතර වගේ ඉන්නවා. ඉතින් හැබැයි ඊට පස්සේ ඒ ගමන අපිට නවත්තන්න සිද්ධ වුණා. මොකද යාල බංගලාවක එක වතාවකට ඉඳ දෙන්නේ 10 දෙනායි කියලා සීමාව ආවට පස්සේ. ඊට පස්සේ මේ ගමන මාරුණා කතරගමට. ඉතින් කතරගම දෙටගමුව වැවේ ওই විදිහට කුරුලබාන්න ගිහිල්ලා එතෙන්දි තමයි සෙනෙහසයා මට ওই දේවල් ඔක්කොම කියලා දුන්නේ. ඉතින් එතනින් ඉඳලා ওই විදිහට සටහන් පොතක් අරගෙන ඔක්කොම දේවල් සටහන් කරගෙන ඒ දේවල් පවත්වගෙන යන්න පටන් ගත්තා ඒ කාලෙ වෙනකොට. ඊට පස්සේ මම ඉස්කෝලේ 8 පන්ති විතර වගේ ඉන්නකොට හම් වෙනවා චමිත ඩියල්ඩිස්. ඊට පස්සේ එයත් එක්ක තමයි ගොඩාක් ශේෂ්ත්‍ර වැඩ කටයුතු සාකච්ඡා දේවල් කරගෙන යන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි ඒගොල්ලන්ව හම් වෙන්නේ. ශ්‍රී ලංකා ශේෂ්ත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යනකවේ තිබුණා කරුණාරත්න පීබී කරුණාරත්න අනුස්මරණ එක්සිබිෂන් එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රදර්ශනය. පළවෙනි ප්‍රදර්ශනයට ගිහිල්ලා මම ඒකට සම්බන්ධ වුණා. ඉතින් එහෙදි තමයි මේ කට්ටිය අඳුර ගන්න පුළුවන් වුණේ. සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ප්‍රොෆෙසර් රත්කොටම මහත්තයා. එයා හින්දා සෑහෙන්න ජීවිතයට බලපෑමක් සිද්ධ වුණා. ඇත්තටම කොටකමස හින්දා තමයි මම පාඩම් කරන එක නැවතු. ඇත්තටම ඒක එක පාට නවත්තුපු දැනුනේ අන්තර් විශ්වවිද්‍යාල මට්ටම යනකොට මමම තීරණය කළා නැවතු. හැබැයි ඒක ක්‍රමානුකූලව ආවේ කොටකමසගේ මග පෙන්වීම යටතේ. මොකද එයා හැමතිස්සම අපිට උනන්දු කරගෙන දේවල් තේරුම් ගන්න සහ දේවල් ඉන්ටර්ප්‍රීට් කරන්න හරි විදිහට ඉතින් ඒ මග පෙන්වීම යටතේ ගිහිල්ලා පාඩම් කිරීල සම්පූර්ණ නැවතුවා. පාඩම් කිරීල නැවතුපු හින්දා ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේක එක උදාහරණයක් කියනවා නම් දවසක් අපි බූන්දල ගිහිල්ලා යන අතරමඟ හම්බන්තොට දැන් නම් ඒක වරායක් හම්බන්තොට මාලේවායේ බැස්සා. එතන ඉන්නවා සෑහෙන්න වේඩස්ලා කියන්නේ දියවිදු වතුර ආශ්‍රිතව ඉන්න කුරුල්ලෝ. ඉතින් එහෙට යනවා මෙහෙට යනවා. ඒ අපිට හරි අමාරුයි ඒක හොයාගන්න. ඊට පස්සේ ඔතෙන්දී චමිත දවසක් චමිත අහන්න ගත්තා සර් හයියෙන් දුන කුරුල්ලා මොකාද කියලා අහන්න තමයි කියන්න පටන් ගත්තේ. එතකොට ඒත් එක්ක සරණි පත්‍රය ඇහුවා. ඔයා කොහොමද කියන්නේ ඒක දුනවා කියලා ඒක ඇවිදිනවා වෙන්න බැරිද කියලා. ඊට පස්සේ අපිට හිතුණා මොකද්ද මේ ඇවිදිනවා ඇදුනවා කියන එක වෙනස. අන්න ඒ වගේ දේවල් තුලින් තමයි අපි අත්තරම මේ දේවල් ගැන බොහොම දුරට දරුවන්ට හිතන්න තේරුම් ගන්න උත්සාහ කරන්න පටන් ගත්තා. ඉතින් ඔහොම කාලය ගෙවිලා යනකොට 1998 දී මෙන්න මෙහෙම පොතක් පබ්ලිෂ් වුණා. The Butterflies of Ceylon කියලා පොතක් බර්නාඩ් ඩී අප්‍රේරගේ. මේ කාලෙම තමයි හැරිසන් බර්ඩ් ගයිඩ් එකක් නිකුත් වුණේ. ඉතින් දෙකම රුපියල් සාමාන්‍ය එකක් 2100 ගානක් විතර වගේ ගානකට තමයි ඒ දවස විකුණේ. ඉතින් අපිට මෙහෙම දෙකම ගන්න පත්කමක් නැහැ. ඒකමන මම කොහොම හරි හල්ලෙක් කව කරලා හැරිසන් බර්ඩ් ගයිඩ් එක ගත්තා. සෙනෙහස් අයියා මේ බටර්ෆ්ලයි ගයිඩ් එක ගත්තා. ගත්තට පස්සේ සෙනෙහස් අයියාගේ මම මේ පොත ඉල්ලා ගත්ත ටික කාලයකට බලන්න කියලා. හැබැයි දැන් ඒක තාමත් මාගාව තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපි සමනල්ලු ගැන ගොඩක්
වැඩිපුර සමනාලු අඳුර ගන්න පටන් ගන්න උත්සාහ කළේ. හැබැයි දැන් මේකේ තියෙන සටහන් වලත් බලනොත් අපිට අඳුර ගන්න ලොකු අපහසුතාවක් තිබුණා. මොකද එක හේතුවක් තමයි මේක තිබුණේ මියුසියම් ස්පෙසිමන්ස් පින්තූර අරගෙන ඒව තමයි මේකට දාලා තිබ්බේ. එතකොට ඒ තියෙන සමනාලුන් ඉතාට හොඳට දිගහැරලා එහෙම තමයි මේ පින්තූර තියෙන්නේ. හැබැයි අපි ශේෂ්ත්‍රයට ගියාම ඒ විදිහට මේ සමනාලුන් බලා ගන්න වෙන්නේ නැහැ. එතකොට හරිම අමාරුයි අරකේ තියෙන රූපය අනුව ඇත්තටම ශේෂ්ත්‍රයේදී සතාව අඳුර ගන්න. ඉතින් මේකවත් අපි තේරුම් අරගෙන සෑහෙන කාලයක් මේ දේවල් ගැන බල්ලා තමයි අපි ඉගෙන ගන්න පුළුවන් වුණේ. අනිත් එක තමයි මේකේ ගොඩක් දුරට විස්තර කරන්නේ දැන් මේ අපි කියමු ප්‍රෙඩන් සමනලයි කියලා. මෙයා ඉන්දියාවේ ඉන්න උප විශේෂයෙන් වෙන් වෙන්නේ කොහොමද කියන බොහොම සියුම් වෙනස්කම් ටික තමයි මේ විස්තර කරලා තියෙන්නේ. එතකොට එහෙම වෙනස්කම් බලන්න මේ සතාවල්ල මියුසියම් ස්පෙසිමන් එකක් අරගෙන තමයි බලන්න ඕනේ. හැබැයි අපිට ශේෂ්ත්‍රයේදී ඒ වගේ දේවල් කරන්න බෑසා. ඇත්තම අපිට ඉන්දියාවේ කෙනෙක් එක්ක මෙයාගේ වෙනස මොකද්ද කියන එක නෙමෙයි අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ. මෙයා කොහොමද අපේ බ්ලූ මර්මන් ගෙන් වෙන්නේ? අන්න ඒ වගේ දේවල්. එතකොට ඉතින් ඒ අඩුපාඩු හින්දා මේකනොත් සෑහෙන අපිට අමාරු නෑ. හැබැයි අපිට කොහොම හරි අපිම එතකොට ශේෂ්ත්‍රයේ ගිහිල්ලා ඒ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ අල්විෂය තියෙන කලර් පැටර්න්ස් මොනවද, ඒවෙන් කොහොමද අඳුරගන්නේ. ඒත් එක්කම අපිට ටික කාලයක් යනකොට තේරුම් ගන්න පුළුවන් වුණා ඔය පොත්වල කොහෙවත් විස්තර කරලා නැති මේගොල්ලන්ගේ හැස්රීම් රටාවලින් අපිට මේගොල්ලෝ හොඳටම අඳුර ගන්න පුළුවන් කියලා. මොකද ඒකේ සමල්ලි අපි යාමන විදිය වෙනස්, ඉන්න තැන වෙනස්, ඊට පස්සේ පියාමන උස වෙනස්, මල් පෙනිගොන විදිය වෙනස්. ඒ විදියට නොයෙකුත් වෙනස්කම් තියෙනවා හැසිරීම් රටාවල. ඉතින් කලර් පැටර්න්ස් වලට අමතරව හැසිරීම් රටා අධ්‍යයනය කිරීම පටන් ගත්තා අපි ඒ කාලෙ වෙනකොට. ඊට පස්සේ කොහොම හරි ඒ ලබාගෙන තිබ්බ දැනුමත් එක්ක දැන් මේ වෙනකොට ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි. තරුණ සත්වේදීන්ගේ සංගමයට බැඳිලා ඒකේ ඉගෙන ගත්තා. ඒට ඉගෙන ගැනීමට ඉගෙන ගත්ත අතරෙම ඊට පස්සේ සමනල්ලු ගැන උගන්වන්න කණ්ඩායමක් පටන් ගත්තා 2003-04 විතර වගේ කාල වෙනකොට. ඉතින් ඇත්තටම මේකේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ශාන්ත ජයවිරය. එයා සෑහෙන්න උදව් කළා මේ සමනල්ලු අධ්‍යන කණ්ඩායම පවත්වාගෙන යන්න තරුණ සත්වේදීන්ගේ සංගමයේදී. ඊට පස්සේ 2004 වෙනකොට අපි කට්ටිය විශ්වවිද්‍යාලයට පටන් ගත්තා. මම මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා ඉංජිනේරු පීඨයට. සමිත ඇතුළත් වුණා සබකම් විශ්වවිද්‍යාලයේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටිට. ඉතින් මම මොරටුට ගියාට පස්සේ දැන් සම්පූර්ණයෙන්ම වෙනස් ශාස්ත්‍රයක් ඉංජිනේරු පිළිබඳ උපාධිය කරන්නේ. හැබැයි තවදුරටත් මේ වනජීවි ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න සහ ඒ දේවල් වලට උනන්දු වෙන කටයුතු කරන්න බොහොම උද්දීපනයක් වුණා ආචාර්ය අමිත් මුනින්දදාස මහත්තයා. එයා වෙනකොට එහේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ් විදිහට හිටියේ. එයා සෑහෙන දුරට විශේෂයෙන්ම ගෙම්බෝ සහ උරගයෝ ගැන පර්යේෂණ පත්‍රිකා පවා කරලා සෑහෙන ලොකු අධ්‍යයනයක් කරමින් හිටියේ. ඉතින් එයා එහෙදි හමුවීමත් එක්ක මට තවදුරටත් උනන්දු ඇති වුණා මේ දේවල් තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න. අවසානවකට මේ මහත්මයා දැන් අපි අතරින් විය වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාව මතක් කරන්න ඕනේ අපිට මේ දේවල් මෙහෙම කරගෙන යන්න බොහොම විදිහට උදව් කරපු සහ උනන්දු කරවපු පුද්ගලයෙක් විදිහට. ඇත්තරම දැන් මේ එහා පැත්තේ රූපේ පේන ඉතිකල වැව කුමන ජාතික වන උද්‍යානයේ ඒ කාලේ LTT තර්ජන හින්දා වහලා තියෙන කාලේ 2003 අවුරුද්දේ සර්ගේ මූලිකත්වයෙන් අපි ගිහිල්ලා මේ වැව අලුතෙන් බැඳලා දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි මේ තියෙන වතුර හොඳටම පෙරලා අපි අද්දී මේකේ වතුර පොඩ්ඩක්වත් නැහැ.
ඉතින් දැන් සත්තුන්ට වතුර බොන්න පාවිච්චි කරන්න මේවා හොඳට තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරලා අපි සැහැඬ විනෝදයක් සහ ආසාවක් ලැබුවා. ඉතින් මේ ශිෂ්‍යයේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඒ දේවල් බොහොම පිටුවහලක් වුණා. ඊට පස්සේ ඉන්න අතරේදී අපි කීප දෙනෙක් මම හිතන අපි 6 දෙනෙක් විතර වගේ එකතු වෙලා පටන් ගත්තා මොර්ටු විශ්වවිද්‍යාලයේ නේචර් ටීම් කියලා සොසයිටි එකක්. ඉතින් ඒක අපේ විශ්වවිද්‍යාලයට බොහොම අලුත් අත්දැකීමක් වුණා. මොකද විශ්වවිද්‍යාලයේ ඔක්කොම තිබ්බේ ඉංජිනේර ෆැකල්ටි එක, ආකිටෙක්චර් ෆැකල්ටි එක, IT ෆැකල්ටි එක, ඒ වගේ තාක්ෂණික පීඩ තමයි තිබ්බේ. ඉතින් මේ වගේ දේවල් අධ්‍යයනය කරන එක ගැන බොහොම අලුත් පැත්තකට අපේ විශ්වවිද්‍යාලයේ අපිට යොමු කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් සහෙන්ද පිටුසක් මේ වටා එකතු වුණා. දැන් 2004 අවුරුද්ද තමයි පටන් ගත්තේ. දැන් වෙනකොට අවුරුදු 16ක් වයසයි මේ සංගමයට. ඉතින් සහෙන්ද හොඳ සමාජික සමාජිකාවන් සංඛ්‍යාවක් මේ අවුරුදු 16 ඇතුළත මේ සංගමයේ බිහි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අතරම අපිට මේ අපේ ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් ඉන්න ගොඩක් වෙලාවට අනිත් විශ්වවිද්‍යාලවල වගේ කට්ටියට ලේසියෙන් මේ ශ්‍රේෂ්ඨ චාරිකාහෙම හම්බෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් අපිට බොහොම අලුත් දෙයක් වුණා අපි විශ්වවිද්‍යාල ළමයින්ට. ඉතින් අපි ශ්‍රේෂ්ඨයේ ගිහිල්ලා උඩරන් ගහගෙන ඉඳලා පුයාගෙන කාලා ඒ විදිහට සෑහෙන්න දේවල් අත්දැක්කා මේ චාරිකාවලදී. දැන් උඩ රූපේ පේනවා තියෝගලන්ට අපේ දවස්වල සිතියන් අරන් ගිහලා සිතුවීම් බලබලා තමයි යන්නේ. දැන් GPS කියන දේවල් ඒ දවස්වල අහලවත් නෑ අපි. ඉතින් ওই විදිහට තමයි ඒ කාලේ ගත උනේ. ඉතින් ඒ කාලේදී මේ වැඩේ කටයුතු කරගෙන යන්න අපිට විශේෂ දායකත්වයක් දුන්නා ප්‍රොෆෙසර් අජිත් දියල්ලිස් මහත්මයා. කෙමිකල් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ උගන්වන අජිත් දියල්ලිස් මහත්මයා. මොකද එයා අපිට මේ ගමන් යන්න අවශ්‍ය කරන බස්, ඊට පස්සේ ඒ අනුමැතිය, ඒ වගේ දේවල් ඔක්කොම බොහොම ලේසියෙන් අපිට අරන් දෙනවා. මොකද එයා අපි ගැන පූර්ව විශ්වාසය තිබ්බා. අපි ගිහිල්ලා කවදාවත් හරිදයක් කරන්නේ මේ දේවල් වලට තමයි යන්නේ. ඉතින් එයා මේ දේවල් කරන එක සම්බන්ධයෙන් අපිට ගොඩාක් උනන්දු කළා. ඒත් එක්කම විශේෂයෙන්ම එයාගේ මඟ පෙන්වීම යටතේ අපි මේ විදිහට විනෝදුණා වගේම අපේ තාක්ෂණික දැනුමෙන් පරිසරයට මොනවද අපිට කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා කළා. අපි ඒ වගේ ව්‍යාපෘති සෑහෙන ප්‍රමාණයක් කළා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ළමයින්ව දැනුවත් කරන්න අපි ගස්වල නම් බෝඩ් ගහලා, ඊට පස්සේ ගස් හිටවලා, දැන් මේ හිටවලා තියෙන ඔබකස් එහෙම මහා විශාල ගස්වලා තියෙන දැන් අපේ විශ්වවිද්‍යාලේ. ඉතින් බොහොම සතුටුයි ඒව දකින්න. ඒත් එක්කම අපේ විශ්වවිද්‍යාලයේ තිබුණා කජුකලේ කියලා පොඩි වනාන්තර කොටසක්. ඇත්තරම දැන් ඒ කොටස එරිගල්ලා දැන් ඇත්තරම ඒක නැත්තර නැති තරමටපත් වෙලා. ඉතින් ඒකට තමයි ඉස්සර මේ විශ්වවිද්‍යාලයක තියෙන කුණු ඔක්කොම ගිහින් දැම්ම අර පල්ලි හරූපේ පේන විදිහට හරිම විශාල කුණු කන්දක් තිබුණේ. ඉතින් අපි ඒ දේවල් ඔක්කොම නවත්තලා මේ පොලිතීන් ප්ලාස්ටික් වෙනම එකහු කළා. දැන් අපි තමයි ඇත්තරම දැන් ගොඩක් මිනිස්සු උනන්දු වෙනවා ඒ දේවල් කරන්න. හැබැයි අපි විශ්වවිද්‍යාලය මුලින්ම ඒ දේවල් පටන් අරගෙන වෙනම එකතු කරලා ඒවා රිසයිකල් කරන වැඩ කරලා අත්හදා බැලීම් කරලා අපි දැන් මේ හදලා තියෙන ගොඩනැගිලියේ යන්ත්‍ර සූත්‍ර ඒවා පවා අපිම තමයි ශිෂ්‍යන් විදිහට ඒවා ඩිසයින් කරලා ඒ දේවල් කළේ. ඉතින් සෑහෙන්න ලොකු වැඩ කටයුතු බැංක් කළා. ඒකම පර්යේෂණ වැඩ කළා. ඔය වම් පැත්තේ පහළ පෙන රූපේ තියෙන්නේ රාජගිරිය පැත්තේ අපි කරපු තෙබ්බිම් සම්බන්ධ පරීක්ෂණ. ඇත්තනම බොහොම සතුටු වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ නම්කලා කොළඹ නගරය කියන්නේ වෙට්ලන්ඩ් සිටි එකක් කියලා. ඉතින් ඒ තත්ත්වයට එනකන් කරපු දේවල් වල මුල්ම කාලේ කරපු පර්යේෂණ වලට අපි දායකත්වයක් දක්වන්න ලැබිච්ච එක ගැන බොහොම සතුටක් තියෙනවා.
ඉතින් උදාහරණයකට මම පෙන්නන්නේ අපි ඒ කාලේ කොහොමද මේක පටන් ගත්තේ කියලා මේ කියන්නේ දෙවැනි අවුරුද්දේ අපේ නැෂනල් මේකේ බජට් එක ආදායම් වියදම් වර්තාව ඕගලන්ට පේනවා ඇති අවුරුද්දේ මුළු ආදායම රුපියල් 19,368.50යි වියදමත් ඒ ගානම ඒ කියන්නේ අපි අතිමිත දාලා තමයි මේ දේවල් කළේ ඉතින් දැන් මේකට සෑහෙන දුරකට ඉස්සරහට ගිහින් තියෙනවා දැන් ඇත්තරම ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් එකකට විතරක් ලක්ෂ ගණනක් වියදම් වෙනවා ඉතින් ඒ විදිහ ලොකු දෙවැන්ත ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් තත්ත්වයට මේ සංගමය දැන් පත් වෙලා තියෙනවා ඉතින් මේ ප්‍රදේශයේ මේ නේචර් ටීම් එකෙන් ඉන්න කාලේ අපි පටන් ගත්ත අධ්‍යයනය කරන්න පටන් ගත්ත ප්‍රදේශයක් තමයි දුම්බර කඳුවැටිය දුම්බර කඳුවැටියේ එක එක පැති වලින් වේලි බෑවුමෙන් තෙත් බෑවුමෙන් කඳු මුදුන් වල හැම පැත්තෙම යන්න සෑහෙන ප්‍රදේශ තියෙනවා ඉතින් මේකේ අධ්‍යයනය පටන් ගත්ත විශේෂයෙන්ම සමනළු සම්බන්ධයෙන් කිව්වොත් අපි මේ වෙනකොට දැනට ලංකාවේ ඉන්න සමනළුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අපි වාර්තා කරලා තියෙන්නේ මේ දුම්බර කඳුකරේ සාමාන්‍යයෙන් සමනළු වර්ග 200කට කිට්ටු ප්‍රමාණයක් අපිට මේ වෙනකොට හම්බලා තියෙනවා මේ වනාන්තර පද්ධතියේ මේකට විශේෂ හේතුවක් තමයි මේ වනාන්තරයේ පද්ධතිය තුළ නොයෙකුත් පරිසර තත්ත්වයන් තියෙනවා කියන්නේ තෙත් කලාප තියෙනවා වියලි කලාප තියෙනවා පතම් බීම් තියෙනවා ඒත් එක්කම කඳු කර වනාන්තර තියෙනවා ඉතින් මේ විවිධ පරිසර තත්ත්වය යටතේ ජීවත් වෙන්න හැඩ ගැසිච්ච විවිධාකාරයේ සමනල් විශේෂ අපිට මෙහිදී බලා ගන්න පුළුවන් ඉතින් ඒකෙන් එක්ක තව විශේෂ සමල්ලයක් තමයි මෙන්න මෙයා ස්මෝල් ලෙපර්ඩ් කියන එකේනක් මෙයා හම්බෙන්නේ දුම්බර කඳුවැටියෙත් හුන්නස්ගිරියෙන් පල්ලෙහා බෑවුමේ විතරයි ඒකට විශේෂ හේතුවක් තියෙනවා අපි දැන් තමයි හේතුව දන්නේ මොකද අපි මෙච්චර කල් හිටලා හිටියේ යාව දැක් ඒ ටික විතරයි ඉන්නේ කියලා නම් විසක් එතනින් එහාට ඒකට හේතුවක්වත් මුකුත් දන්නේ නැහැ හැබැයි මෙයා පස්සේ අපි ගිහිල්ලා යද්දි අපිට හොයා ගන්න පුළුවන් වුණා තව විශේෂ දෙයක් මෙයා බිත්තර දානවා යම් කිසි ගහක බලන් ගියාම ඒ රයිනෝරි අඩේතෝරා කියන ශාකය ඒ වෙනකොට ලයිස්තු ගත කරලා තිබ්බේ මුළු ලෝකෙම වඳ වෙලා ගියා කියලා කියපු ගහක් විදිහට. ඉතින් මේ සමනල නිසා අපිට මේ වඳ වෙලා ගියයි කියපු ගහක් නැවත හොයා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ගහ හැදෙන්නේ හුන්නස්ගිරියෙන් පහළ බෑවුම් වල. ඒකෙත් වතුර පාරවල් අයින දිගේ තියෙන යූරු වල විතරයි. මේ ඒ වගේ තැනකට ගියොත් මේ සමනලවත් බලා ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒත් එක්කම මේ ගහත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විශේෂ දේවල් තමයි අපි කාලයක් තිස්සේ හොයාගත්තේ. ඉතින් දැන් මේ විස්තර තියෙනවා. හැබැයි අපි ඒ කාලේ මේ විස්තර මුකුත් දන්නේ නැහැ. දේවල් හොයලා තමයි මේ දේවල් අපි තේරුම් ගත්තේ සහ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. කොහොම හරි දැන් මේ විදිහට අපි සමිතයි මමයි විශ්වවිද්‍යාලේ ගියාම අපේ කණ්ඩායමට තව එක්කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි සරත් රාජපක්ෂ එයාත් සමිතගේ බැච් එකේ ශිෂ්‍යෙක් ඉතින් එයාටත් සැහැන ලොකු උනන්දුවක් සහ කැපවීමක් තිබ්බා මේ දේවල් ගැන ඉතින් අපි දෙන්න සමිතයි මමයි ඒ වෙනකන් අවුරුදු ගාණක් තිස්සේ හොයාගත් දේවල් කොම මෙයාට කියලා දෙනකොට මෙයා බොහොම ඉක්මනට ඒ දේවල් තේරුම් ගත්තා ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ මෙයාට ඒක පුළුවන් වුණේ මෙයාත් පොඩි කාලේ ඉඳලා ඒක අධ්‍යනාක් විදිහට නොකලා වුණාට ඒ දේවල් ඔක්කොම බලලා තියෙනවා. ඉතින් ඒකින් දා අපි ඒ දේවල් කියනකොට ටක් ගාලා මෙයාට බොහොම ඉක්මනට ඒ දේවල් තේරෙනවා. ඊට පස්සේ මෙයාත් අපිත් එක්ක සරතුත් අපිත් එක්ක එකතු වුණා මේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඒත් එක්කම 2004 අවුරුද්දේ ආචාර්ය වැන්ඩර්පුට් ලංකාවේ පදිංචියට ආපහු වෙනවා. එයා ලංකාවෙන් පිට වෙලා ගිහිල්ලා, ඒ කියන්නේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණාට පස්සේ එයාට ශිෂ්‍යත්වයක් ලැබිලා උසස් අධ්‍යාපනයට කැනඩාවට යනවා. එහි ගිහිල්ලා කාලයක්ම ජීවත් වුණාට පස්සේ 2004 අවුරුද්ද වෙනකොට ආපහු ලංකාවට එනවා. ඉතින් ඒ ඇවිල්ලා
විශේෂ හමුවක් සිද්ධ වෙනවා. මෙයා සබර්ගම විශ්වවිද්‍යාලයේ දේශනයකට එනවා. ඒ ආපු වෙලාවේ තමයි මෙයාව සමිතටයි සරත්තයි හම්බෙන්නේ. ඉතින් එතනින් ඉඳලා සෑහෙන කාලයක් අපි ආචාර්ය වැඩපුන් මහත්තයා එක්ක වැඩ කළා. මෙයාගේ උනන්දු කිරීම මත තමයි අත්‍තරම අපි ඒ වෙනකොට ගොඩක් වෙලාවට සමනල්ලු කවුද කියලා අඳුරගන්න අවශ්‍යතාවය මත තමයි හිටියේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ ජීවන රටාව මොනවද, ඒගොල්ලන්ගේ හැසිරීම මොනවද, ඊට පස්සේ ඒගොල්ලොන්ට අවශ්‍ය පරිසර සාධක මොනවද, අන්න ඒ වගේ දේවල් ගැන අපේ ලංකාවේ තිබ්බ දැනුම හරි අඩුයි. ඉතින් ඒ දේවල් ගැන අධ්‍යයනය කරන්න පෙළඹෙව්වේ ආචාර්ය වැන්ඩපුටින් මහත්තයා තමයි. මේ දේවල් අපිට කරගෙන යන්න. ඒත් එක්කම තව විශේෂ දෙයක් තමයි වැන්ඩපුටින් මහත්තයාගෙන් තමයි අපි අත්තර මේ ගැන ගත්තේ බොහොම කැපවීමෙන්, බොහොම මහන්සි වෙලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න කොහොමද කියන එක. හරිම උනන්දුවෙන් සහ හරිම කැපවීමෙන් මහන්සි වෙලා සැහැඬ දුරට වැඩ කරනවා. ඉතින් ඒ දේවල් එක්ක වැඩ කරලා තමයි අපිත් බොහොම දුරට හොඳට ශේෂ්ත්‍රේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණේ. සහ ඒත් එක්කම නැන්සි මැඩම් හරිම සැලසුම් සහගතයි වැඩ. එතකොට පිළිවෙලක් ඇතුළු වැඩ කරන්නේ කොහොමද, ඒ දේවල් ගැන එහෙම ගොඩාක් එයාගෙන් අපි ඉගෙන ගත්තා. විශේෂයෙන්ම දැන් අපි කියන්න ඕනේ උදාහරණයක් විදිහට, අපි කියමු මොක හරි අපි ගමනක් යන්න තියෙනවා නම් අපි කලින් දවසේ සෙලා ගෙදර යන්න ඕනේ. ගිහිල්ලා සෙලා ගෙදරත් සැහැඬ සමනල්ලු ඉන්නවත්තේ අපි දවස තුරේ වත්තේ ඇවිදලා ඇවිල්ලා කොහොම හරි හවස වෙනකොට ඇවිල්ලා අපි සාකච්ඡාවක් පටන් ගන්නවා. අපි යන ගමනේදී අපි දකින්න බලාපොරොත්තු වෙන්නේ කවුද, යන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙද, සහ ඒ දේවල් සම්බන්ධව පූර්ව සූදානමක් තියන්නේ. ඊට පස්සේ එදා රෑ වෙනකොට කොහොම හරි පහුවෙන්දාට ගෙනියන්න තියෙන බඩු ටික ඔක්කොම වාහනේට පටවනවා, ඔක්කොම චෙක් ලිස්ට් එක හරිද කියලා බලනවා. උදේට මුකුත් වැඩ තියාගන්නේ නැහැ. ඊට පස්සේ එයාගාව දැන් ගෙදර හදන සමනල්ලු ඉන්නවා නම්, පණුව ඉන්නවා නම් මේ මේ කට්ටිය තමයි ඉන්නේ, මේගොල්ලන්ට මේ මේ විදිහට කන්න දෙන්න ඕනේ, මෙන්න මේ මේ ගස්වල කොළ තමයි කන්න දෙන්න ඕනේ කියන දේවල් ඔක්කොම ගෙදර ඉන්න එක්කෙනාට රාජකාරිය පවරනවා. ඒ විදිහට පිළිවෙලකට වැඩ කටයුතු කරනවා හොඳටම. ඉතින් ඒ දේවල් ආනුගමනය කරලා තමයි ඇත්තරම අපිටත් මේ දේවල් අපි කරන වැඩ, අපි කරන වැඩවලින් ලැබෙන ප්‍රතිඵල පිළිවෙලට තියාගන්න ඒ දේවල් පුරුකලේ මේ දෙන්නගේ බලපෑම් මත තමයි. ඉතින් මොරටු විශ්වවිද්යාලයේ මම ඉන්න කාලේ දැන් මේ වෙනකොට ඇත්තටම මට ඉස්සෙල්ලා කිව්වා වගේ පාඩම් කිරිල්ල සම්පූර්ණයෙන් අත්හැරලා තියෙන්නේ. ඉතින් එහෙ මොරටුවේ නේචර් ටීම් එකේ කට්ටියත් කත් කැලේ යනවා. ඒ වගේම අනික් කාලට මම වැඩිපුර පදිංචිලා හිටියේ සබර්ගම විශ්වවිද්යාලේ. ඉතින් ඇත්තටම ඒ දවස්වල සබර්ගම විශ්වවිද්‍යාලයේ විහාරික විද්‍යාපීඨයේ තිබ්බේ බුත්තල බෙලිහුල්ලෝ නෙමෙයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ පන්සල තියෙනවා, මේ රහතන්ගල පන්සල, මේ තාරපාරෙන් එහා පැත්තේ විශ්වවිද්‍යාලය. ඉතින් අපි කොයි වෙලෙත් දවස පුරාම මේ කන්දේ තමයි ඉන්නේ. ගිහිල්ලා සත්තු බලනවා, ගස්කොළන් බලනවා. විශේෂයෙන්ම මේ කන්දේ තියෙන විශේෂ සත්වයක් කියනවා විස අර ලංකාවේ ලොකුම හුණ වටන නම නම් මතක නැහැ. අපි හැමදාම ගොඩක් වෙලාවට ඒ හුණා බලන්න රෑට යනවා මේකේ ගල්ගුහාවලට, මහ විශාල හුණේ. ඉතින් ඒ විදිහට ඒ වගේ දේවල් බලනවා. ඒ වගේම සමනල්ලු අපි අධ්‍යයනය කරන්න පටන් ගන්න ගත්තා. විශේෂයෙන්ම සමනල්ලු වර්ග 150ක් විතර වගේ මේ කන්දේ අපිට හම්බලා තියෙනවා. සහ අපි මුල් වතාවට සමනල්ලු ගොඩක් දැකපු කට්ටිය මේ කන්දේ අපිට ඉන්නවා. ඒකින්ද මේක බොහොම සොඳුරු මතක තැනක් මේ රහතන්ගල කන්ද. ඉතින් මේ තියෙන්නේ එහෙදි දැකපු සමනල්ලු වලට උදාහරණ දෙකක්. ඇත්තටම මෙතන අපි විශ්වවිද්‍යාලය එහා පැත්තේ හිටපු හින්දා අපි මේක නිතර දිවේල යන්න ගත්ත හින්දා අපිට අපි මේක දි තීරුම් ගන්න ගත්තා එක එක සමනල්ලයට එක එක වෙලාවල් තියෙනවා කියලා. දැන් ඇත්තටම අපිට ටොනි රාජ හැම් බලන්න ඕන නම් අපි උදේ 8 වෙනකොට කන්ද මුදුර නැගලා තියෙන්න ඕන.
එතෙන්ට උදේ 8 වෙනකොට නැග්ගනම් අපිට මෙයා කිසි ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන්. ඒතොර එයා ඉන්න තැන දන්නවා, එයා ඉන්න වෙලාව දන්නවා. ඉතින් ඒ වගේ දේවල් අපි ගිහිල්ලා ගිහිල්ලාම තමයි ඉගෙන ගන්නෙ. ඒ වගේම දැන් ගෝඩි බැරන් බලන්න සාමාන්‍යයෙන් දවල් 11-12 වෙනකොට පන්සලේ වැලිමලුව තියෙනවා. පන්සලේ වැලිමලුවට ගියා නම් එයා බලා ගන්න පුළුවන් එතෙන්දී. ඒ විදිහට එක එක සමනලයට විශේෂ වෙලාවල් පැන් කාල වකවානු ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි කරපු අධ්‍යයනය වලින් අපිට ඒ දේවල් දැනගන්න පුළුවන් වුණා. සහ අනිත් එක තමයි ගොඩක් කට්ටිය මේ සමනලු බොහොම ළඟට දකින්නේ නැහැ. අපිට පුළුවන්කම ලැබුණා බොහොම ළඟට මේගොල්ලන්ව බලා ගන්න. මොකද අපි ඒගොල්ලන්ගේ හැසිරීම දිගටම අධ්‍යයනය කරපු හින්දා. එතකොට ඒගොල්ලන්ගේ හැසිරීම වලට අනුරූප වෙන විදිහට අපි ඒගොල්ලන්ට කිට්ටු කළා නම් බොහොම ළඟට මේ සමනල්ලු අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ චමිත සහ සරත් ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ පරීක්ෂණයේ විදිහට තෝරාගත්ත සිංහරාජේ. ඉතින් ඔතන ඉඳලා අපි දිගටම සිංහරාජේ අධ්‍යයන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. චමිත සිංහරාජේ ඉන්න ගෙම්බ ගැන තමයි පරීක්ෂණය කළේ. සරත් කළේ සිංහරාජේ ඉන්න සමනල්ලු ගැන. ඉතින් අපිට උදේ දවල් හරුවේයි රෑයි පැය 24ම වැඩ තියෙනවා. දවල්ට යනවා සමනල්ලු බාන්න, රෑට යනවා ගෙම්බ බලන්න. ඉතින් යන ගම සර්ප හැමත් අල්ලන්නේ නම් මොකුදි කියලා බලන්න. ඉතින් ඒ වගේ දේවල් අපි සෑහෙන දුරට අධ්‍යයනය කළා. විශේෂයෙන්ම සිංහරාජේ කැලේ ඇතුලේ තියෙනවා පර්යේෂණ මධ්‍යස්ථානය. ඔතන තමයි අපි නැවතිලා ඉන්නේ. නැවතිලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මමත් මෝරුර කැම්පස් එකේ ලෙක්චර්ස් එහෙ යද්දි මම මෙහෙට වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔය වැඩ කටයුතු කරගෙන යද්දි අපිත් එක්ක තව හිරපු එක්කෙනෙක් තමයි විමුක්ති චමිතලාට පල්ලෙහා බැච් එකේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා සෑහෙන හොඳ කාලයක් ගත කළා ඒ පරිශ්‍රණ කටයුතු වලදී. හැබැයි දැන් ඒ පරිශ්‍රණ එතන ඉවර වුණාට සිංහරාජේ වැඩ කටයුතු කරගෙන යන එක එතන නතරු වුණා. අපි දිගටම වැඩ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ ওই කාලෙදි තමයි අපි පටන් ගත්තේ ගස්පලන් ගැන දැනගන්න. මොකද හේතුව විශේෂ දෙයක් තමයි සමනල්ලු සමනල්ලුන්ගේ පැවැත්මන ගස්කොලන් අත්‍යවශ්‍ය දෙයක්. එක එක සමනල්ල අපිත්තර දාන්නේ එක එක ගස්කොලන් වලට. ඉතින් ඒ දේවල් දැනගන්න ඕන හින්දා අපි ඒ වෙනකොට පටන් ගත්තා පොඩ පොඩ ගස්කොලන් ගැන ඉගෙන ගන්න. මේ රූපේ ඉන්නේ ගුණදාස අයියා. ගුණදාස අයියා කියන්නේ අතරම ආචාර්ය නිමල් ගුණතිලකසලාගේ ඩ්‍රයිවර්. ඔයගලන්ට පිටිපස්ස පේනවා ඇති 4DR5 ජීප් එකක්. ඒක තමයි පෙරදින විශ්වවිද්‍යාලයෙන් ගුණතිලකසලා දීලා තිබ්බේ ශිෂ්‍ය අධ්‍යයනය කරන්න. ඒගොල්ලන්ගේ අක්කර 50ක තියෙනවා ප්ලොට් එකක් 1.80 ගණන් වලින් ලද්දිනේ කරන. ඉතින් ඒ කාලේ ඉඳලම මේ ආවිල්ලා ගුණදාස අයියා ඒ කරන වැඩ කටයුතු වල සහභාගී වෙලාම එයාට සෑහෙන ලොකු දැනුමක් තිබ්බා සිංහරාජ ගස්කොලන් ගැන. ඉතින් අපි මුල් කාලේ ගස්කොලන් ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ වගේ කට්ටියකින් තමයි. බොහොම ආදරෙ මතක් කරන්න ඕන කෙනෙක්. මොකද අපිට ගස්කොලන් ගැන කියලා දෙනවා. ඒ වගේම හැන්දෑවට වැඩ කරලා හැදි බඩගිරින්න කන්න පුළුවන් විදියට හොඳටම උයලා තියෙනවා. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ ලේසි පාසු නෑ ඒ වැඩ කරන එක. මොකද අපි කෑම් බඩු හැම පල්හා කුඩව ඉඳන් අරගෙන එන්න ඕනේ. කුඩ කඩමණ්ඩියට ගිහිල්ලා ඇතිවෙන්න සුමාන කිලිතර වගේ ඇතිවෙන්න බඩු අරගෙන එකපාර කරගහගෙන කිලෝමීටර් 5ක් 6ක් කැලේ මැද්දට එන්න ඕනේ. ඉතින් එහෙම ඇවිල්ලා කැලේ ඇතුළට එලා ඉන්නවා. ඒ ඉන්න අතරේද තමයි මේ අධ්‍යයන කටයුතු අපි කරගෙන යන්න පටන් ගත්තේ. ඉතින් එහෙදි විශේෂ සමනල්ලු ප්‍රමාණයක් අපි දැක්කා. සරත්ත පුලුවන්කම ලැබුණා එයාගේ පර්යේෂණයෙන් සිංහරාජ තුළ සමනල් වර්ග 150කට වඩා වාර්තා කරන්න. ඉතින් ඒකෙන් ප්‍රධාන දෙන්නේ තමයි මේ ඉන්නේ බ්ලූ ඔනික්ස්, ඒ වගේම බ්‍රවුන් ඔනික්ස් දෙන්නම එකම තැන හම්බුනේ. හැබැයි දෙපාරකට හම්බුනේ. ඉතින් බොහොම දුර්ලභ සමනල්ලු මේ වෙනකොට. ඉන් පස්සෙත් මේ සමනල්ලු දැකපු කට්ටිය හරිම අඩුයි.
ඊට පස්සේ බෑන්ඩඩ් රෙඩ්ඩයි මෙයා බොහොම අඳුරු වැටෙන වෙලාවට තමයි කැලේ එළියට බහින්නේ ඉතින් මේ වගේ සමනල්ලු අපිට හෙදි බලා ගන්න පුළුවන්කම ලැබුණා ඒත් එක්කම මෙයා අපේ ලංකාවේ ලයිව් ස්ටුඩියෝ වල අලුතෙන් මෑතකදී එකතු වෙච්ච සමල්ලේ ශිවාසන් බීම් කියන එක්කෙනා ඇත්තටම මෙයා ශිවාසන් බීම් කියලා මෑතකදී අඳුරගත්තට ඒ කාලේ සරත් සිංහරාජදී මේ සමල්ලාව සම්මාන පනුව නැදුම් දලුවලදී එකතු කරලා හදලා යවලා තිබුණා හැබැයි එනකොට දැරගෙන හිටියේ නැහැ මේ ශිවාසන් බීම් කියලා මේ ඉන්දියන් සන් බීම් කියලා තමයි හිතුවේ පස්සේ කාලෙක තමයි ආචාර්ය වැන්දපුත් මහත්තයා විසින් තීරණය කළේ මෙයා ඉන්දියන් සන් බීම් නෙමෙයි මේ ඉන්නේ ශිවාසන් බීම් කියලා හැබැයි එනකොට අපිට සිංහරාජ මෙයාව හම්බලා තිබුණා ඒත් එක්කම මෙයාත් තව විශේෂ සමල්ලේ තමිල් ලොක් බ්ලූ කියන සමල්ලයා මේ තමිල් ලොක් බ්ලූ සමල්ලයාගේ ලංකාවට ආවේනික උපවිශේෂයක් නම් කරලා තිබිලා තියෙනවා ග්‍රීන් කියලා පුද්ගලයෙක් නෑ මට පුද්ගලයා නම හරියට මතක නෑ එයාක පර්යේෂණ පත්‍රිකාවකින් තමයි සිදු කරලා තියෙන්නේ හැබැයි මේ පර්යේෂණ පත්‍රිකාව ගැන ලංකාවේ කවුරුත් දැනගෙන හිටියේ නෑ ඉතින් ඒ වෙනකොට මතක් නැනකන් මෙහෙම සමලෙක් ලංකාවේ ඉන්නවයි කියන එක කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒක පර්යේෂණ පත්‍රිකාවෙන් ප්‍රකාශයට පත් වුණාට ඉතින් අපි සිංහරාජදී මෙයාව දැක ගන්න පුළුවන්කම ලැබුණා ඇත්තටම අපි මුලින් මෙයා හිතුවි ඕමිස්ටන් සෝක්ලූ කියලා මේ ඇත්තටම ඕමිස්ටන් සෝක්ලූ නෙමෙයි කියලා දැනගත්තේ අපි ඇත්තටම හරි ඕමිස්ටන් සෝක්ලූ කියන එකන පස්සේ දැක්කට පස්සේ ඊට පස්සේ තමයි හොයන්න ගත්තේ මේ කවුද කියන්නේ එතකොට හොයනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ මේ ඉන්න ඕමිස්ටන් සෝක්ලූ නෙමෙයි තමිල් ලොක්ලූ කියලා වෙනම සමනලේ ඉතින් එයාවත් අපිට මේ කාලෙදි සිංහරාජෙන් අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා නැවත හොයාගන්න අතරම ඊට පස්සේ විශ්වවිද්‍යාල කටයුතු වලදී සහ ඊට පස්සේ රැකියාව විදියට මම යන්න පටන් ගත්තා ඌව පළාතට ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ඉඳද්දී ආචාර්ය සරත් කොටම මහත්තයා කිව්වා මෙන්න මෙහෙම ව්‍යාපෘතියක් යනවා ඉස්සර රජ කාලේ වගේ විදියට ඇලවල් කපලා හදන වැව් හදන ව්‍යාපෘතියක් ඇතරම අපි මේකේ ව්‍යාපෘතිය ලක්ෂක කිලෝමීටර 20 ගානක ඒකේ බැස්ම කිලෝමීටරයකට සෙන්ටිමීටර 35යි අඟලට හැතැම්ම බැස්ම ඉතින් ඒ විදිහට තමයි අපි මේ ව්‍යාපෘතිය කරගෙන ඉතින් මෙහෙම කියද්දි මට ලොකු නන්දුවක් ආවා මේ ව්‍යාපෘතිය සම්බන්ධ වෙන්න ඉතින් මම විශ්වවිද්‍යාලයේදී අපිව මාස 6කට පුහුණු කාලයකට දානවා ඉතින් මම මෙහෙ විහාරගලට තමයි පුහුණුවට ගියේ ඉතින් විහාරගලට යද්දී අත්‍තරම සයිට් එකට පාර කපලා මේක තියෙන්නේ අත්‍තරම යාල රුහුණු ජාතික වනෝද්‍යානයට භාගයක් අහු වෙනවා ඊතුරු භාගේ අලුණුගම් මෙහෙර ජාතික වනෝද්‍යානයට එක්කගේ එකිගුරක් රුහුණු වනෝද්‍යානය අනිත් ඉවර රුහුණුගම් මෙහෙර වනෝද්‍යානය ඉතින් මගේ සයිට් එක තිබුණේ ලුණුගම් මෙහෙර වනෝද්‍යානයටයි තියෙන කොටසේ ඉතින් එතෙන්ට තනමල්ල පැත්තෙන් එනකොට මුකුත් පාරවල් තිබ්බේ නැහැ අපිට යන්න පුළුවන්කම තිබ්බේ හතරගම පැත්තෙන් ඇවිල්ලා ගල්ගෙට ඇවිල්ලා එහෙම මේ ගංගාවට තමයි වාහනේ එන්න පුළුවන්කම තිබ්බේ ඊට පස්සේ එතනින් මේ මේ පාරුවේ නැගලා ගංගෙන් ගොඩ වෙලා එතනිනුත් තව කිලෝමීටර් එකමාරක් ගියාට පස්සේ තමයි මගේ සයිට් එක මට තිබ්බේ ගිහලා සොරව හදන්න එතකොට දැන් සොරව හදන්න ඕනේ සිමෙන්ති පවා මේ විදිහට පාරුවෙන් එකට හරි ගිහිල්ලා ඊට පස්සේ කර ගහගෙන තමයි ගිනිච්ච හැරත්තට ඊට පස්සේ මේ කාලයක් යනකොට මේක හරහා අපි දාගත්ත පොඩි සපත්තු පාලමක් ඊට පස්සේ අපිට පුළුවන්කමක් ලැබුණා වාහනයක් මේ පැත්තට ගේන්න මේ තමයි අපි වැඩ කරපු වාහන කොහොම පරණ වාහන ඇත්තරම හැබැයි ඒ වෙන තමයි මම වාහනේ ලොණ්ඩත් පුරුදු වුණේ ඔයගලන්ට ඊට පස්සේ පේනවා ඇති පොඩි මඩුවක් ඒක තමයි මම ඉස්සෙල්ලම එතෙන්ට ගිහිල්ලා පටන් ගත්ත මගේ සයිට් හට් එක දැන් විහෙරගල සංචාරක බංගලාව හදන්න හදලා තියෙන්නේ මේ තැනමයි මොකද එතන තමයි අපි තෝරාගත්තේ ඒක හදන්න මොකද එතන තමයි හොඳටම දර්ශනය තියෙන තැන ඉතින් මමත් ගිහිල්ලා අත්‍යවම තමයි
ඉස්සෙල්ලාම මගේ සයිට් හට් එක හදන්න පටන් ගත්තා. මේ කාලෙදී කොහොම හරි ට්‍රේනින්ග් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ පුහුණු කාල සීමාවෙදී ඒකේ සොරවුව හදන වැඩ කටයුතු සිද්ධ කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා ආපහු මෙතෙන්ටම රාජකාරියට ගියා. ඒ ගිහිල්ලා තමයි මේ පිටවාන හැදුවේ. ඉතින් මේ කාලෙදී ඇත්තටම එක දිගට යකා බැඳගත්තු වගේ වැඩ සමනලු බලන්න ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි ඒ කාලේ නිතර වෙදි වෙරේ දකින්න පුළුවන් දේවල් තමයි ඉතින් අලිකොටි වලස්සු ලොකු සත්තු තමයි ටක් ගාලා පේනවා. ඉතින් ඒ වගේ දේවල් දක්වත් ඇරෙන්න සමනලු ගැන ලොකු අධ්‍යයනයක් ඒ කාලේ ඇත්තටම කරන්න උනේ නැහැ. දැන් මෙහි තියෙන විශේෂත්වය තමයි ලොකු පැලැස්සවල් තියෙනවා. හරිම ලස්සනයි වැස්සෙන් පස්සේ කොක් මට වින්සවන් වගේ දේවල් හැදෙනවා. දැන් මේ අලියා ඉන්න පසුබිමේ තේ දේවල් වලට පේනවා. ඉතින් ඊට පස්සේ අගෝස්තු වෙනකොට මේක සම්පූර්ණයෙන්ම වේලිලා යනවා. ඉතින් ඇත්තටම අපි දැන් ගොඩක් කට්ටිය ඇප්‍රීෂিয়েට් කරනවා තෙත් කලාපයේ තියෙනවා ලොකු ජෛව විවිධත්වයක් කියලා. ඒ කියන්නේ ස්පීසිස් ඩයිවර්සිටි ගොඩක් වැඩි ඇත්තටම තෙත් කලාපේ. ඇත්තටම වියලි කලාපෙට ගියාම ස්පීසිස් ඩයිවර්සිටි එක අඩු වුණාට ක්ලයිමැටික් ඩයිවර්සිටි එක හරිම වැඩි. කාලෙන් කාලට එක එක විදිහයි කැලි. ඉතින් ඒ දේවලුත් හරිම සුන්දර අත්දැකීම්. ඇත්තටම සුන්දර අත්දැකීම් වගේම බොහොම කටුක අත්දැකීමුත් තියෙනවා. මොකද ඇත්තටම අගෝස්තු මාසයේ විතර වගේ වෙනකොට කිරිඳි ඔය සම්පූර්ණ හිඳෙනවා. එතකොට කිරිඳියේ වතුර එන්නෙම නැහැ. ඉතින් පළවෙනි වැස්සට දෙකට කිරිඳියේ වතුර එන්න පටන් ගන්නවායි කියලා ආරංචි වෙනකොට තනමාලුවේ පැත්තේ ඉන්න මිනිස්සු ඇතිලියව දිහාට යනවා ගඟේ වතුර එනවා කියලා බලන්න. එච්චර සන්තෝෂයක් තියෙන ගඟේ වතුර එන්න පටන් ගන්නවා. ඒ විදිහට දේවල් පවා එහෙ සිද්ධ වෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ කාලෙදී වෙහෙරගල වැඩ කටයුතු ඉවර වෙලා මම යනවා වැල්ලවායේ වැඩ කරන්න. ඒකට විශේෂ හේතු දෙකක් තිබුණා වැල්ලවායට යන්න. වැල්ලවායට තමයි මම ඉගාව ට්‍රාන්ස්ෆර් කිව්වේ. විශේෂ හේතු දෙකක් තමයි, එකක් වෙහෙරගල ව්‍යාපෘති වැඩ කරන කාලෙදී ඇත්තරම සමිතයි සරතුවියක වැඩ කරන්න තිබ්බ කාලේ බොහොම දුරට මග යනවා. ඉතින් වැල්ලවායට ගියොත් ඒ දෙන්නව ආයේ නැවත හම්බෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මොකද හේතුව එනකොට සමිත බණ්ඩාරවල වැඩ කළේ සමිතගේ ගෙවල් තියෙන සරත්ගේ ගෙවල් තියෙන සොරගුණේ. ඉතින් අපිට එකතු වෙන්න ආපහු chance එකක් හම්බ වෙනවා. ඒක එක හේතුවක්. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම අපරණ මතකද මම මුලින් කිව්වා බුද්ධ හවුස් කියලා පුද්ගලයාගේ පොතක් ගැන. ඒ පොතේ එයා විස්තර කරලා තියෙනවා වැල්ලවාය අවට එයා දැකපු සමනලු. ඉතින් ඒ දේවල් හැමතිස්සම මැවි පෙනිපෙනි තිබුණේ. ඉතින් ඒ හින්දා එහෙට යන්න විශේෂ හේතුවක් වුණා. ඇත්තටම ඒ බුද්ධ හවුස් මෙහෙ ඉනින්දෝර වැඩ කරන කාලේ වැල්ලවාය ඉඳලා මොන්රාගල්ට තිබිලා තියෙන කරත්ත පාර. ඔය කරත්ත පාරේ කොහොමද මයිග්‍රේෂන් සීසන් එකට සමනලු ඇවිල්ලා බිම වහලා දාස් ගණන් ඉන්නවා දකින්නේ. ඒ වගේ දේවල් එහෙම විස්තර කරලා තියෙනවා. ඉතින් ලොකු ආසාවක් තිබ්බා එහිඳ වැල්ලවායවට රස්සාවට එන්න. ඉතින් එහිඳ තමයි අපි එහෙට පිටත් උනේ. ඉතින් ඒ කාලෙදී නිතරද වේලේ ගියපු තැන් තමයි මේ වගේ තැන්. බුදුරගල දෙමට මල් විහාරේ ඊට පස්සේ අපි ගත්තොත් මරගල මොන්රාගල කන්ද ඊට පස්සේ රාවණ ඇල්ලේ සංචුරි එකේ නොකුත් තැන්. ඒ විදිහට අපි මේ හැමතැනම අපි ගත කළා. හඳපානගල විශේෂ දැන් මේනකොට නම් වැව කලින් තිබ්බට වඩා දැන් ලොකු කරලා තියෙන්නේ. මේ හඳපානගල වියලි කලාපේ පසුබිම් ඊට පස්සේ මොනරාකල මරගල ගියාම පොඩ්ඩක් ඊට වඩා තෙත් ගතියක් තියෙනවා. ඊට පස්සේ ඇල්ල පැත්තට ගියාම එහෙම කඳු කරේ හම්බ වෙනවා. ඉතින් විවිධ වර්ගයේ සමනල්ලු අපිට බලා ගන්න පුළුවන්කම ලැබුණා මේ කාලෙ වෙනකොට. විශේෂයෙන්ම මේ මුප්පණිය වත්ත ගැන එහෙම වුඩ් හවුස් නිතර කියලා තියෙන තැන එහේ ආශ්‍රිතව කොහොම සමනල්ලු ගැන එහෙම පිට පුළුවන්කම ලැබුණා. ඒ පැත්ත එහෙම ගොඩක් දුරට අධ්‍යයනයන් කරන්න. ඊට පස්සේ තව තැනක් තමයි අපි මේ කාලෙදී බලපු හපුතලේ පැත්ත. මොකද දැන් චමිත බණ්ඩාරවල ඉන්න හින්දා අපි එහෙට ගියාට පස්සේ ඒ ටිකේ සරතුත් ඇවිල්ලා අපි ඒ ටිකේ අධ්‍යයනය කරනවා. විශේෂ තැනක් තමයි හපුතලේ කෝච්චිපාර.
ඔය කෝචි පාර දිගේ ගිහිල්ලා අපි ගොඩක් සමනල්ලු බලන්න පටන් ගත්තා ඒ කාලේ වෙනකොට විශේෂයෙන්ම දැන් අත් ගොඩක් දුර්ලභ සමනල්ලෙක් තමයි white hedge blue කියන සමනල්ල එහෙම හැබැයි ඒ කාලේ මේ රේල් පාර දිගේ අපිට මෙයව සෑහෙන්න බලා ගන්න පුළුවන්කම තිබුණා ඊට පස්සේ ඇවිදිනවා වගේම රාජකාරියත් එහෙමයි රාජකාරියත් අපි වැඩිපුර කැලෑ ප්‍රදේශවල තමයි කලි මේ තියෙන්නේ කොටියාගල මයින්ඩ් ගිය අවස්ථාව අතරම මේක නම් හරිම බොහොම දරුණුම පැවිල්ල කාලයක අපි කරපු දෙයක් මේ එකපාරක් ගිහිල්ලා ඒ දවස් වෙනකොට අපි ගෙනිච්ච වතුර ටික ඔක්කොම ඉවරලා බොන්න වතුරක් නැහැ ඒ ගමන හොයලා 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 පොඩි දොළපාරක දොළපාර සම්පූර්ණයෙන් හිඳිලා ඒක දිගේ විදන් යනකොට හම්බුණා පූවලක් පූවල කියන එක ගොඩක් අතේ අතරම දැන් දන්නේ නැහැ පූවල කියන්නේ සම්පූර්ණයෙන් හිදිච්ච ආරක අලියා කකුලෙන් හාරනවා පොඩි වලක් හාරලා ඒකට වැල්ලේ හාරන්නේ ඒ වැල්ලට මඩ අයින් වෙලා වතුර පෙරණකන් හිටියට පස්සේ ඒ වතුර ටික තමයි අලියා බොන්නේ අන්නේ පූවලකින් තමයි අපිට ඒ දවස්වල වතුර බොන්න පුළුවන්කම ලැබුණේ නෑවෙත් එහෙමයි හොයලා 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 ඒකත් හැබැයි හොඳටම මඩවලා ගිහිල බලනකොට ඒකේ කිඹුලෙක් ඉන්නවා ඊට පස්සේ බැරිම තැන කරපු දේ කිඹුලව පනලා තමයි නාන්නේ ඉතින් ඒ විදිහට තමයි ඒ දවස්වල හේ වැඩ කළේ බොහොම දරුණු ලිංගයක් තිබ්බ කාලයක් ඉතින් ඒ අත්දැකීමුත් සැහෙන්ද අපි තසින්ද ඒ කාලේ කොහොම හරි වැල්වා යනකොට නිකන් අපේ සිහින සමනල්ලු විදිහට සලකපු දෙන්නේ තමයි මේ දෙන්න branded orange wallet සහ orange trail ලව බොහොම උනන්දුවෙන් හිටියේ මේ දෙන්නා අපි දැක ගන්න. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා එහෙදි මේගොල්ලන්ව හොයා ගන්න. හරිම ලස්සන සමනල්ලු දෙන්නේ. උදේ පාන්දර 6 වෙනකොට තමයි එළියට බහින්නේ. ආයේ ඉරේලිය වැටෙන්න පටන් ගත්තත් මේගොල්ලන්ව නැති වෙනවා. ඒ වෙලාවේ තමයි මේගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය. උදේ පාන්දර මේගොල්ලන්ව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙදි හම්බෙච්ච තව විශේෂ කෙනෙක් තමයි මේ ස්පොට්ස් හොටෙල් විශේෂම සමනලට වඩා විශේෂත්වය තියෙන්නේ එයාගේ මුල් අවස්ථාවල මොකද හේතුව මේ සමනලයාගේ පණුව අපිට හම්බුණා ඔක්තෝබර් මාසෙක ඔක්තෝබර් මාසෙක හම්බෙලා නොවැම්බර් මාස වෙනකොට එයා පිළිවෙත් බාරපත් වුණා ඉතින් මම ඇල්වාය අපේ පාටසකේ තියාගෙන මේවා හදනවා විශේෂ හේතුවක් විශේෂ දෙයක් තමයි මෙයා දැන් අපි සාමාන්‍යයෙන් සමල්ලේකට එයාට පිළවවට පත් වෙන්න එක එක දේවල් දානවා මොකද එයා එක එක තැන්වල තමයි මේ පිළව අවස්ථාවට එන්නේ විශේෂයෙන්ම පැපිලෙන්ඩේ කුලේ කට්ටිය මෙහෙම පිළාගත වෙන්නේ කෝට් එක ඉතින් අපි කෝට්ටක් දාලා තිබ්බා මෙයාට ඒකට උදව්වක් විදියට. හැබැයි තේරුණා අන්තිම වෙනකොට මෙයා ඒ කෝට්ටට යන්නේ නැහැ. හැබැයි බෝතලේ වටේ ඇවිදිනවා ඉදිනවා හොයාගන්න මෙයා කොහරි මෙයාට ඒ කියන්නේ හරි තැනක් හම්බෙලා නැහැ. ඉතින් ඒ ගමන නොයෙකුත් જાති අපි දාලා බැලුවා, වැලි දාලා බැලුවා, පස් දාලා බැලුවා, ගල් කැට දාලා බැලුවා, කොහොම හරි කොළ රොඩු දාලා බැලුවා. එහෙම කළාම මෙයා ගිහිල්ලා එයාගේ පාටටම හරියන එයාගේ දැන් මේ පිළවටගේ පාටටම හරියන කොළරොඩු කෑල්ලක ගිහිල්ලා පිළාගත වුණා බිම. එතකොට අපි සාමාන්‍යයෙන් පැපින්දේ කුලේ සමනලයෙක්ගෙන් බලාපොරොත්තු නොවෙච්ච ලක්ෂණයක් ඒක. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගස්වල කෝටු වල තමයි පිළාගත වෙන්නේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍ය පැපින්දේ කුලේ කට්ටිය වැඩිමනොත් දවස් 15ක් 20ක් යනකොට මේ පෝෂෙන් එළියට එනවා. ඉතින් ඔහොම දවස් 15ක් 20ක් ගියා මේ ආවේ නැහැ මාසයක් විතර ගියා ඒත් ආවේ නැහැ මාස එකමාරක් විතර ගියා ඒත් ආවේ නැහැ ඉතින් මං හිතුණා මෙයා මැරලා තමයි කියලා ඉතින් මීට මුකුත් විතර ගණන් ගන්න නැතුව ඊට පස්සේ හැබැයි හොඳ වෙලාවට මෙයාව මැරලා කියලා වීසිකලේ නැහැ එහෙම තියෙන හැටි හැබැයි ඉතින් මෙයාව දැන් මුල්ටි ගණන් දවස් ගානේ බලනවා එළියට ඇවිල්ලාද කියලා ඒ ඉතින් එහෙම කියලා කාලය තිස්සේ ගිහලා හොම් කමත කළාද කියලා කොහොම ගිහිල්ලා ඊගව වෘද්දේ අගෝස්තු මාසෙ වෙනකොට දවසක එකපාරට මේ සමල්ලෙක් ඉන්නවා බෝතලයක් අතේ. ඒ කියන්නේ මෙයා
විලාවස්ථාවේ මාස 8ක් 10ක් මෙයා හයිබනේට් කළා. මොකද හේතුව මම ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ. මොකද මම ඒ වෙනකොට කලින් වෙහෙර කළදී මේ සමනල්ලා දැකලා තිබ්බේ හොඳටම වියලි ජූලි අගෝස්තු මාසවල. වෙන සමනල්ලු ඒ කාලේ නැහැ. හැබැයි මේ සමනල්ලා ගොඩක් ඉන්නවා ඒ කාලේ. ඉතින් මේ සමනල්ලා අපියාමණ්ඩ ඉගිල්ලෙන්ද පටන් ගන්න අනිත් සමනල්ලු නැති ජූලි අගෝස්තු වගේ සම්පූර්ණයෙන් වියලි මාසවල. ඉතින් ඒ කාලේ එනකන් මෙයා පිලා අවස්ථාවේ හයිබනේට් කරනවා. ඉතින් ඒ වගේ දේවල් එහෙම අපිට හොයාගන්න පුළුවන් වුණා මේ කරපු අධ්‍යයන කාල සීමාවල තුල. ඒ වගේම අපිට හම්බෙච්ච තව ලස්සන විශේෂ සමල්ලෙක් තමයි ආම්ස්ටන් සෝක්ලු කියන එක්කෙනා. මෙයාව අපිට හොයාගන්න පුළුවන් වුණේ වනජී දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සංජීව ජලමල්ලි කෙනෙක්. එයා තමයි අපිට මේ හොඩුවව දුන්නේ. ඉතින් එයත් එක්ක ගිහිල්ලා මේ මේ මේක මේ තැනට අපි යන්න අම්පාරේ නාමල්ලොය වැව්බැම් ඉඳලා කිලෝමීටර් 15ක් විතර කැලේ ඇතුළට යන්න ඕනේ. ගියාට පස්සේ ඇත්තම සංජීව කිව්වහම අපි හිතුවෙත් නෑ. මොකද මේ අතිශය දුර්ලභ සමනලේ සහ මෙයාව ගැන ඉස්සර වාර්තා තිබුණේ නාහි අදෙනිය වගේ පැති වලින්. ඒ කියන්නේ හොඳටම වශිවනාන්තර තියෙන පැත්තක. අපේ දැන් ඉතින් මෙයා කියනවා මේ මේ ඉදි සමනලු ගොඩක් හම් ඉන්නවා අම්පාරේ කියලා. සම්පූර්ණයෙන් වීලි කලා. ඉතින් බොහොම හරි අමුතුම කතන්දරයක්. ඉතින් මේකින්ද ඒක හොයන්න ඕන හින්දම මෙයාත් එක්ක ගියා නාමල්ලෝ බන්ටකින් ලා ගොඩක් ඇතුළේ. ඒ ගිහිල්ලා තමයි අපිට මේගොල්ලන් හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඇත්තරම එතෙන්ට ගියාට පස්සේ සමනලයා මෙයා කියලා තහවුරු කරගන්න පුළුවන් වුණා සහ අපිට පුළුවන්කම ලැබුණා එයා එතන ඉඳ හේතු සහගත වෙන්න පුළුවන් කියන නිගමනයට එන්න. මොකද හේතුව එතන හම්බුණා වියලි කලාපේ දැන් මේ මේ සමල්ලව අපිට හම්බෙච්ච තැන සම්පූර්ණයෙන්ම තිබ්බේ ඒ වර්ගයේ ගස් ඩිප්‍රකාපේසියේ කුලේ වියලි කලාපේ තියෙන එකම එක ගස් වර්ග. ඩිප්‍රකාපේසියේ බලවේ ගංගේ තියෙන හොපියා කොඩිෆෝලිය රෙන්ඩ අනිත් ඔක්කොම තෙත් කලාපේ වැසිවනාන්තර වලට සීමා වෙච්ච ගස්. හැබැයි වියලි කලාපේ තියෙන එකම එක වටිකස් ස්පීසිස් එකක්. මේක මේ ගස් වටේ තමයි මේ සමනලයා ඉන්නේ. ඉතින් ඇත්තරම මේ සමනලයා ඒ ගස් වල වෙන්න ඕනේ බිත්තර දාන්නේ. ඉතින් ඒ විදිහ විශේෂ දේවල් අපිට පහුගිය කාලය ඇතුළේ හොයා ගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපි අධ්‍යයනය කරපු ඒවෙන් විශේෂ කොටසක් ඉදිරිසන කරන්න පුළුවන් දෙයක් තමයි උතුරේ සමනල්ලු. මොකද උතුරෙත් සාමාන්‍ය වියලි කලාපේ වගේම පරිසර තත්ත්ව තිබ්බට උතුරු කලාපෙට විතරක් සීමා වෙච්ච සමනල්ලු කොටසක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අපිට ගොඩක් කාලයක් වෙනකන් දැක ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ LTT යුද්ධෙヒඳ. ඉතින් ඒ යුද්ධේ ඉවර වෙගෙන යනකොටම අපි හෙට යන්න පටන් ගත්තා. ඇත්තටම මුල් ගමන් ටික ගියේ යුද්ධ ඉවරෙන්නත් කලින් ඉස්සරහා ෆ්‍රන්ට් ලයින් එක යද්දි අපි පිටිපස්සෙන් යනවා සමනල්ලු බලබල. ඉතින් අපි පටන් ගත්තා මන්නාරම් පැත්තෙන් තමයි මේ දේවල් අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් උතුරට ගියාම තියෙන තත්ත්වෙයි ඒ දවස්වල තිබ්බ තත්ත්වෙයි සම්පූර්ණයෙන් හාත්පසින් වෙනස්. ඇත්තටම යුද්ධේ කොච්චර දරුණුද කියලා දැනගන්න පුළුවන් ඒ දවස්වල තිබ්බ දේවල් වලින්. ඉතින් බොහොම විනාශකාරී දේවල් තමයි සිද්ධ වෙලා තිබුණේ. ඉතින් අපි ඒ දවස්වල එහෙ ගිහිල්ලා හමුදාව රැක්කවල තමයි ඉන්නේ. ගිහිල්ලා ඉතින් හමුදාවේ ට්‍රක් එක යන්නේ කොහෙද නැගලා කොහේ හරි ගිහිල්ලා. ඒ කියන්නේ අපිට විශේෂ අහවල් තැනකට යන්න ඕනේ කියලා යන්න විදියක් නැහැ. හමුදාවේ ට්‍රක් එක යනවා නම් කොහේ හරි එහෙන් ගිහිල්ලා තනින් බහලා ආයතන මොකක් හරි සමනල ටිකක් බලනවා ආපහු වෙනවා බැරක්කට. ඒ විදියට තමයි ඉතින් ඒ දවස්වල වැඩ කළේ. ඉතින් අතරම ඒ දවස්වල ඒ තිබ්බ තත්ත්ව හොඳටම විග්‍රහ කරලා තියෙන පොතක් තමයි මම මේ දාලා තියෙන්නේ The Road from the Elephant Pass කියන එක. මේකේ සිංහල පරිවර්තනයකුත් තියෙනවා. ඇත්තනම ඒකේ විස්තර කරලා තියෙන විදිහටම තමයි අතරම ඒ ඒ ප්‍රදේශයේ දවස්වල තිබ්බේ. ඒ කතාවේ එන එක තැනක් තමයි මේ මුරුක්කන් රේල්වේ ස්ටේෂන් එක. මේ විදිහට තියෙන්නේ මේකත් කතා පොතේත් ඒ විදිහටම විස්තර කරලා තියෙන්නේ. දැන් ගියාම
මෙහෙම තැනක් තිබුණාද කියලාවත් හොයාගන්න නැහැ. ඉතින් මේකත් පුළුවන් නම් හොයාගෙන කියවන්නේ ඒ දවස්වල තිබ්බ තත්ත්ව හොඳට දැනගන්න පුළුවන්. සහ බොහොම විශිෂ්ට නවල් එකක් මේ කතාව පටන් ගන්න ඔයගොල්ලන්ට මතක ඇති අනිමංකඩ හමුදා කඳවුරට LTT ප්‍රහාරයක් එනවා. හමුදාවේ 1000ක් විතර මැරෙනවා. අන්න ඒ දවසෙන් තමයි කතාව පටන් ගන්න. හැබැයි මේ ප්‍රහාරය ගැන නෙමෙයි තියෙන්නේ වෙන කතාවක්. ඒ එදා ඉඳලා සුමාන 3ක් 4ක් ඉස්සරහට දිවෙන කතාවක් තමයි තියෙන්නේ. බොහොම හරිම ලස්සන කතාවක්. හැබැයි වැඩේ තියෙන අවසනාවකට මේ පොත ලියපු නිහාල් ඩිසිල්ලා මහත්තයා සහ ඒත් එක්කම එයත් එක්ක ගියපු විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාරතුමා එදෙන්නම LTT බෝම්බෙකට අහු වෙලා මේ වෙනකොට අපි අතරින් නැති වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ පොතේ ඒ දේවල් බොහොම ලස්සනට විස්තර කරලා තියෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක කියවන්න. ඇත්තටම දැන් අපි එහෙ යද්දි මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. විශේෂයෙන්ම කයිට්ස් වලට ගියාම ඔක්කොම ගොඩනැගිලි අතහැරලා දාලා, හැබැයි මම දන්නේ කවුරුත් ඒවා වාර්තා කළාද කියලා, ඒ තිබ්බ ගොඩනැගිලි ඔක්කොම ඕලන්ද ආකිටෙක්චර් එකට හරිම ලස්සන ගොඩනැගිලි තිබ්බේ. සහ ඒවා අමුද්‍රව්‍ය විදිහට මේ ඔක්කොම තියෙන්නේ කොරල් පර සහ අහුණුගල්. ඉතින් එහෙ ඇත්තට මුල් කාලේ කොන්ක්‍රීට් වලට අපි කළුගල් වගේ එහෙ පාවිච්චි කළේ හුණුගල්. ඉතින් ඒ විදිහ වෙනස් මේ බිල්ඩින් ආකිටෙක්චර් එකක් සහ බිල්ඩින් ඩිසයින් එකක් තමයි එහෙ තියෙන්නේ. ඒත් එක්කම මේ තියෙන්නේ මුරුක්කන් අඩම්පන් වල අලුතෙන් හදපු ඉස්කෝල බිල්ඩින්ග්. ඒකේ වැඩි තේරවකන තියෙන කොච්චර මිනිස්සුන්ට කාවැදලා තිබ්බද යුද්ධ කියන එක මේ බලන්න. මේකේ රවුම් කරලා තියෙන එක ඒක තමයි ඉස්කෝලේ බෙල් එක. ඉස්කෝලේ බෙල් එකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ රොකට් ලොන්ච් බුලට් එකක ක්ලිප් එක. ඉතින් මේකට ගහලා තමයි ඉස්කෝලේ පීරියඩ් වෙලාවල් සටහන් කරන්නේ. ඉතින් ওই විදිහට තමයි මිනිස්සු ගොඩාක් ජීවත් වුනේ. ඇතරම අපි කැපිටිගොල්ලාව ශ්‍රීපුරය වගේ පැති වල ගියාම සිංහල මිනිසුන්ගෙන් නම් කතා බහ කරලා අහගන්නකොට දැනගත්තා ඒගොල්ලෝ විඳපු දුක් වේදනාවන්. දැන් හැබැයි දෙමළ මිනිසුන්ට අපි දෙමළෙන් කතා කරන්න තේරෙන්නේ නැහැ. උනාට අපි එහෙ ගියාම තේරෙනවා මේ මිනිස්සු දකිනකොට ඒගොල්ලෝ කොච්චර අපහසුවක් ඒ දවස්වල විඳින්න ඇද්ද කියලා. දැන් අපි ඒ දවස්වල එහෙ ගියාට පස්සේ ඊට පස්සේ දැන් ඔන්නන අනාථ කඳුරුල්ලේ ඉඳලා මිනිස්සු තමන්ගේ ගම්බින් වලට එන්න පටන් ගන්නවා. මේ වම් පැති තියෙන රූපය වලන්ට පේනවා ඇති. ඒගොල්ලන්ගේ ගේ හොඳටම විනාශ වෙලා ගිහිල්ලා දැන් පදිංචියට ඇවිල්ලා තියෙනවා අර පොඩි తాවකාලික මඩුවක් අටවගෙන ඇවිල්ලා දැන් මේ ගේ හදන්න තමයි ඒගොල්ලෝ ලෑස්ති. පිටිපස්සේ පේනවා ඇති ඔයගොල්ලන්ට කහපාට පටියක්. ඒ තියෙන්නේ එතනින් එහාට බිම් බෝම්බ සුද්ධ කරලා නැති කොටස. ඉතින් ඒ විදිහ පරිසරයක තමයි ඒ කාලේ ඒගොල්ලෝ ජීවත් වුණේ සහ අපිත් ඇත්තනම ශේෂ්ත්‍රේ වැඩ කළේ. ඉතින් මෙහෙදි හම්බෙච්ච සහ මෙහි ඉන්න විශේෂ සමනාලු කට්ටියක් තමයි මේ සිල්වර් ලයින්ස්ලා. මේ ක්ලවුඩඩ් සිල්වර් ලයින් කියන එක නයි අතරින් හරි විශේෂිතයි. මොකද මෙයා ලංකාවට ආවෙනික සමනලු. දැන් අපි දන්න ගොඩාක් ආවෙනික සමනාලු ඉන්නේ දකුණු ප්‍රදේශයේ, කියන්නේ තෙත් කලාපයේ ආශ්‍රිතව. හැබැයි මේ සමනලයා ඉන්නේ උතුරු ප්‍රදේශයේ විතරයි. ඉන්දියාවේ හම්බෙන්නේ නැහැ ලංකාවට ආවෙනික සමනලු. ඉතින් මේගොල්ලෝ එහෙම අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. සහ මේගොල්ලන්ගේ ජීවන චක්‍රේ මුල් අවස්ථා හරිම රසවත් දේවල් තියෙන්නේ. ඒ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් වුණා. දැන් මේ ඉන්නේ ඒගොල්ලන්ගේ එක ලාබල් ස්ටේජ් එක. මෙයා කන්නේ කුකුල් කටු ගහේ කොළ. හැබැයි ඒ කෑම කන වැඩේ කරන්න මෙයා රැයට. මේ සතාව දිහා බැලුවාම පේන ඇති මෙයා කළු පාටයි. මොකද මෙයා රැයට තමයි ඇවිල්ලා මේකේ කොළ කන්නේ. දවල්ට ඉන්නේ මේකේ ඇතුළේ තියෙන මේකේ තියෙන ලොකු කට්ටක්. කුකුල් කටු කියන්නේ ඒකයි. අර කුකුලෙක්ගේ පොර කටු වගේ ලොකු කට්ටක් තියෙන ඔය කටු ඇතුළේ ඉන්නේ. ඉතින් ඔය කටු ඇතුළේ ඉන්නවා කොඩයි කියලා කුඹි జాතියක්. එතකොට ඒ කුඹියාගේ ගෙදර තමයි මේ කට්ට ඇතුළේ. එතකොට එයත් එක්ක තමයි මෙයා ජීවත් වෙන්නේ. ඉතින් මේ කටු ඇනගෙන ඕවා ගලවලා ලේ පෙරාගෙන කොහොම තමයි අපි මේගොල්ලන්ව හෙව්වේ. ඒත් එක්කම මෙන්න මේ සමල්ලයාත් ඒ වගේ විශේෂයක් කෙනෙක්. මෙයා විතර දානවා පුපුර මහ ගහේ ගෙඩිවල.
ඇතරම් මේ ගෙඩිවලට හිට්ටු වෙන්න බෑ ගහේ කටු යනගන්න නැතුව එච්චරට කටු පුපුරුහා කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා මොකද ඒ කට්ටක් යනොත් පුපුරු ගන්නවා එච්චරට හරි අමාරු ඉතින් ඒ වගේ ගෙඩි ඇතුලේ තමයි මෙයාගේ ලාවා ස්ටේජ් ගත වෙන්නේ ඉතින් එහෙම අපි මේගොල්ලන්ව ගෙඩි කපලා බලලා තමයි අධ්‍යයනය කරන්නේ ඒ වගේම විශේෂ දෙයක් තමයි යාපනයේදී මේ ගෙඩි ඇතුලේ දැන් මේ මේ සමානල් පනුව කාලා කොෂගත වෙලා ඉවරලා එළියට යනවනේ ඊට පස්සේ තින සිදුරෙන් ඇතුළට යනවා ගෝනුස්සේ ඉතින් සමහර ගෙඩි කපලා බලනකොට ඒක ඇතුලේ ගෝනුස්සුත් ඉන්නවා ඉතින් ඒ විදිහට බොහොම අපහසුකම් මැද්ද තමයි අපි මේ දේවල් අධ්‍යයනය කළේ ඊට පස්සේ අපි අධ්‍යයනය කරපු විශේෂ පැත්තක් තමයි සොරගුණේ අවට ප්‍රදේශය මොකද සරත්ගේ ගෙදර තමයි සොරගුණේ එහේ කොහොම විශේෂ පරිසර පද්ධති රාශියක් තියෙනවා ඒ වගේම එහින්නම් සමනල්ලු වර්ග ගොඩක් ඉන්නවා විශේෂයෙන්ම සොරගුණෙන් පල්හැ තියෙන්නේ පතන් ප්‍රදේශයේ පතා පැත්තේම මේ ඉතින් සොරගුණේ ඉන්න මිනිස්සුන්ගේ ගොවි බිම් තියෙන්නේ පල්හැ පතා පැත්තේ ඉතින් ඒගොල්ලෝ ගොවිතැන් කරන කාලට ඇවිල්ලා ගොවිතැන් කරලා ඒගොල්ලන්ගේ අස්ස එන්න එහෙම අරගෙන යන්න මේ විදිහ තවලන් වලින් මං හිතන්නේ ගොඩක් කට්ටිය දැකලත් නෑ මෙහෙම තවලන් වල බඩු අදිනවා හැබැයි දැන් ආවාසනාවකට දැන් වෙලා තියෙන්නේ ඒ සොරගුණේ දේවාලයේ ඉඳන් වෙන මිනිස්සුන්ට පවරලා දීලා දැන් මෙහෙට ලොකු පාරවල් කපලා ගල් කඩන වැඩ රබර් හිටවන වාස ඇහැඬ විනාශකාරී වැඩ වෙනකොට සිද්ධ වෙනවා හැබැයි අපි මුලින් යන කාලේ ඒ වගේ දේවල් මොකුත් නැහැ හරිම ලස්සන පරිසර පද්ධතියක් ඒ ගිහිල්ලා එහෙන් වල නැවතිලා ඉඳලා එහෙම තමයි අපි අධ්‍යයනය කටයුතු සිද්ධ කළේ මේ පැත්තේ තියෙන විශේෂත්වය තමයි බොහොම කෙටි දුරකදී ලොකු උන්නතාංශ වෙනසක් සිද්ධ වෙනවා දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ඉදල් ගස් හින්නයි පතහයි අතර උන්නතාංශ වෙනස තියෙනවා මීටර 1700ක් විතර වගේ හැබැයි කෙලින්ම දුර ගත්තොත් ඒ දුර කිලෝමීටර 8000ක් විතර වගේ දුර ප්‍රමාණයක්. ඉතින් මේ කෙටි දුර ඇතුළත සැහැන ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඔය පේන ඔය ටවර් එකක් පේන තැන තමයි හල්දුම්මුල්ල නගරේ තියෙන්නේ. ඉතින් ඔතන තමයි අතනම අර වොමිස්ටන්ස් ඔය හරිය තමයි යාගේ තේවත්ව තිබුණේ. එයා ඔය හරිය ඉඳලා තමයි අධ්‍යයනය කළේ. එයා ඔතන ඉඳලා බලනවා පහළ ඉඳලා හොටන් තැන්න පැත්තට කවුද මයිග්‍රේෂන්ස් කරන්නේ. හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් තනක් හල්දුම්මුල්ල ඔතන ඉඳලා බලාගෙන යද්දි තමයි මේ දේවල් එයා අධ්‍යයනය කළා සටහන් කරලා තියෙන්නේ අනිත් දේ තමයි ඔය හල්දුම්මුල්ල ඉඳලා ඔතනින් වම් පැත්තට ගියාම ඒ පැත්තට පාරක් තිබිලා තියෙනවා ඒ දවස්වල මිස්ටර් සිස්සකල් විස්තර කරලා තියෙනවා එයා ගියපු බ්‍රයිඩල් රෝඩ් එක අස්සේ අපිට එයා හල්දුම්මුල්ල ඉඳලා හොටන් තැන්නට යනවා අන්නේ පාර දිගේ තමයි එයා ගොඩක් දුරට සමනල්ලු බලලා තියෙන්නේ. ඉතින් හල්දුම්මුල්ලෙන් චුට්ටක් පල්ලෙහා තමයි සරත්ලාගේවල් තියෙන සරගුණේ. ඒ ප්‍රදේශයේ අපි සෑහෙන්න ලොකු අධ්‍යයනයන් සිද්ධ කළා. ඒ ප්‍රදේශයේ දැනටත් යමින් පවතිනවා. ඉතින් මේක අහම පහළට ගිහිල්ලා අර කාල්කන් ඔය, වේලිය ඔය, බෙලිහිල් ඔය ඔය ඔක්කොම එකතු වෙලා පල්ලෙහා දූවිලියල්ලෙන් වලවේ ගඟ නිර්මාණය වෙනවා. ඉතින් ඔය වතුර පාරවල් දිගේ සෑහෙන්න හොඳ පරිසර පද්ධති අපිට එහෙ බලා ගන්න පුළුවන් මේ උදාහරණයක් තියෙන අතරම සෑහෙන්න දේවල් තියෙන මේ සමහර උදාහරණ විතරයි මේ පෙන්නලා තියෙන්නේ මේ තියෙන ඒ විදිය එක විශේෂ අපි කරපු අධ්‍යයනයක් සරත් හම්බුනේ මේ සමනලය විශේෂ කාරණේ දැන් උලන්ට පේනවා ඇති මේ මැද රූපෙයි කොනේ දකුණු පැත්තේ කොනේ රූපෙයි තියෙන නිකන් පුළුම්බෝල වගේ දවල් ටික. ඇත්තටම මේක හරි විශේෂ සිද්ධියක්. මේ මෙයාටත් අර මම ඉස්සලා කිව්ව ස්පොට් සෝටල් වගේ කෝෂේ හදාගන්න තැනක් නැතුව අපි එක එක දේවල් සරත් එක එක දේවල් දාලා උත්සාහ කරලා බලලා තියෙනවා. අන්තිමට එයා දාපු කැන්ද කෝට් එක තමයි මෙයා පියුපේට් උනේ. කැන්ද කෝටුවේ මැද හරිය එච්චර හයිය නැහැ. මේ එතකොට ඒ කැඳකොට්ට දාපු ගමන් මෙයා කරලා තියෙන්නේ කැඳකොට්ටේ මැද කෑල් කාගෙන කාගෙන ගිහින් තියෙනවා ඒ කනකොට දැන් සාමාන්‍යයෙන් සමාපන්නේ කොලයක් කනකොට
ඒ කොලේ කාලා ඒක දිරලා ඉතුරු බැටි ටික විදින්න අනවශ්‍ය දේවල් ටික විතරනේ එළියට එන්නේ. මේක වෙන්නේ මෙයා ඉස්සරහින් හපනකොට පිටිපස්සෙන් එළියට එන්නේ. ඉතින් ඇත්තටම මේක කළා තියෙන්නේ මෙයා මේක කාලා නෙමෙයි මෙයා මේකේ ගුලක් හරලා. ඉතින් එයා ඒ ලේසිම ක්‍රමය එක තමයි ඒ කියන්නේ කටින් හපලා කෑල්ල ආපහු හැරලා එළියට ගෙනත් දානවා නෙමෙයි ඉස්සරහින් කාගෙන කාගෙන යද්දි මෙයා ගැඟ හරහා ගිහලා පිටිපස්සෙන් ඒ ටික එළියට එන්නේ. ඔහම ඇතියෙන්න ගුල හැරුවට පස්සේ එකපාරක් විතරක් මෙයා යනවා එළියට. එළියට ඇවිල්ලා ආයේ ඔළුව අනිත් පැත්තට හිටින්න විදිහට ආපස්සට යනවා ඇතුළට. ඔහොම ඇතුළට ගිහිල්ලා තමයි මෙයා පිලාගත වෙන්නේ. එතකොට එහෙම වෙලා ඊට පස්සේ කරන්නේ ඕක ඇතුළේ ඉඳලා සමල්ලයක් විදිහට එළියට ආවට පස්සේ මේකෙන් එළියට එනවා. එතකොට ඔළුව සිදුරෙන් එළියට හිටින විදිය පැත්තට තමයි එයා දාලා ඉන්නේ. මොකද එතකොට තමයි යාට පුළුවන් වෙන්නේ එළියට එන්න නැත්නම් ආයේ මේක ඇතුළේ හිර වෙනවා. ඉතින් හරි කොහොම රසවත් ක්‍රමවේදයක් තියෙනවා මේගොල්ලෝ විශේෂයෙන්ම ගොඩක් කට්ටිය අධ්‍යයනය කරන්නේ සමනලුන්ගේ මුල් අවදි වල පියාඹන සමනලයාට වඩා සැහැන්න විශේෂ දේවල් අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ හැසිරීම රටාවල. ඊට පස්සේ සිල්වර් ලයින්ස් ගැන කියපු හින්දා මම එකක් කියන්නම්. තව විශේෂ සිල්වර් ලයින් කෙනෙක් 1890 ගණන් වලදී මෙහෙම සිල්වර් ලයින් කෙනෙක් හම්බලා තියෙනවා. හැබැයි ඒ වෙනකොට එහෙම දෙයක් ගැන අපේ කට්ටිය ගැන අපේ කට්ටියට කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ එක දවසක් tour guide කෙනෙක් ડોક્ટર වැන්ඩපූට්ගේ ෆොටෝ එකක් ඉවලා තිබ්බා. සමනලෙක් සිල්වර් ලයින් කෙනෙක් හොටින් තැන්නේදී දැන් අනිත් සිල්වර් ලයින්ස්ලා අපිට ගොඩාක් බලා ගන්න පුළුවන් වෙන සම් ගොඩාක් වියලි කලාපේ මෙයා ඉන්නේ හොටින් තැන්නේ. හොටින් තැන්නේ සිල්වර් ලයින් කෙනෙක් බිත්තර දානවා සම්පූර්ණයෙන්ම මැරිච්ච ගහක. ඉතින් මේක හරිම ප්‍රහේලිකාවක්. මොකද හේතුව දැන් මැරිච්ච ගහේ කණ්ඩ දෙයක්වත් නැහැ. මෙයා ඉන්නේ අනිත් කට්ටිය ඉන්න පැත්තගෙන මේ සම්පූර්ණයෙන් කඳු කරේ. ඉතින් මෙයාව හොයන්න ඕනකමට අපි ගිහිල්ලා එතන සෑහෙන්න දුරට හෙව්වා. කට්ටිය අපි කණ්ඩායම් වලට බෙදලා ගිහිල්ලා දැන් තැන් වල ඉඳලා එක තැන ඉඳගෙන දැන් අපිට මෙයාව අපිට හම්බෙච්ච තැන මෙන්න මෙතන පුංචි ලෝකාන්තේ ඉඳලා ඇතුළට ගියාම ඇතුළට යන පැත්තර තියෙනවා පොඩි නෙත්තියක් වගේ කැලලක්. එතන පොඩ්ඩක් එහා පැත්තට ගියොත් සෑහෙන්න පල්ලම පල්ලිය රූප වෙන විදියට වගේ යට ලොකු අනාන්තරේ මේ මීටර් 500 600ක් පල්ලෙහා ලොකු ප්‍රපාතයක්. ඉතින් බොහොම පරිස්සමට තමයි ඒ වැඩේ කරන්නත් ඕනේ. කොහොම හරි අපි ගිහිල්ලා ඔතන තමයි මෙයාව අපි හොයන්න පටන් ගත්තේ. ඉතින් පළවෙනි දවසේ ගිහිල්ලා ඉන්නවා මුකුත් නැහැ. ලෝකාන්තයෙන් බලන්න එන මිනිස්සුත් ඇවිල්ලා අපෙන් අහනවා කාලාද ඉන්නේ බඩි කිනිද හඬ දෙන්න හදනවා. සමහරු ඇවිල්ලා අහනවා කවුරු හරි ඉපදෙන්නේ පල්හැට වැටුණාද කියලා. ඉතින් ඔයවත් කතා හහා ඉතින් අපි ඔතනටලා බලබලා ඉන්නවා හැන්දෑව වෙනකන් හිටියා මුකුත් නැහැ. ඊට පස්සේ අපිට නිකන් ආත්මනා වුණා. දැන් මෙයා අර පින්තූරේ තිබ්බේ මරිච්ච ගහක පින්තූරේ මරිච්ච ගහක විතර දානවා. අපි ගහක් චෙක් කරමු කියලා මරිච්ච ගහ. ඒකවන්න දැන් මේ තියෙන මේ විදිහට මරිච්ච ගහක් තියෙනවා. ඒ වගේ කොටයක් අරගෙන අපි හිමීට චෙක් කරන්න පටන් ගත්තා. ඒක අර පුරාවස්තු හොයනා වගේ තමයි. බොහොම හිමීට පරිස්සමෙන් කරන්න ඕනේ. චූටි කැලි අරන්දා බලනකොට ඔන්න පළවෙනි දවසේ කරුවල වැටිගෙන එනකොටම අපිට පුළුවන්කමක් හම් වුණා බිත්තර දෙකක් හොයාගන්න. ඉතින් පළවෙනි දවසේ වැඩේ බොහොම සාර්ථකයි. අපිට පුළුවන්කම ලැබුණා විතර දෙකක් හොයාගන්න. මේ විතර හැරේ දැක්කම අපිට කියන්න පුළුවන් රයිසන් ඩේ ෆැමිලි විතරයක් කියලා. හැබැයි අනිත් එක මේ අවිතර දකලින් එක අවිතර දැම්මේ මේ මරිච්ච ගහක්. ඉතින් බොහෝ දුර විදකට තියෙනවා මේක මෙයාගේ වෙන්න. ඊට පස්සේ කරපු දේ දෙවෙනි දවසේ අපි කට්ටිය මෙතනට ගියා. ගිහිල්ලා හොයලා අර ගහ තවදුරටත් හාරලා හොයලා බලනකොට අපිට හම්බුණා මෙයාගේ දලඹුව. මේ මැද රූපේ ඉන්නේ එයා ඉන්නේ සම්පූර්ණයෙන් මැරිච්ච දිරලා ගිය කොටේ ඇස්සේ කොඩයි කුඹිත් එක්ක තමයි එයා ඉන්නේ.
එතකොට එයා කන්නේ බොන්නේ මොනවද ඒ වගේ දේවල් අධ්‍යයනය කරන්න හැකියාවක් ලැබුණ නැහැ මොකද මෙහාව අපිට එතනින් එළියට ගෙනල්ලා අධ්‍යයනය කරන්න විදියක් නැහැ මොකද ඒ තියෙන හීතල කන්ඩිෂන්ස් අපිට ගෙදර ආවිල්ලා දෙන්න බැරි හින්දා මේ ආගලව ස්ටේජ් අපි අරගෙන ආවි නැහැ අපි බොහෝ දුරට හිතන්නේ දැන් මේක කන්න දෙයක් නැහැ නේ ඒකින්ද අපි බොහෝ දුරට හිතන්නේ මෙන්න මේ කූමින්ගේ බිත්තර මෙයා ආහාරයට ගන්නවා ඇති කියලා තමයි අපි හිතන්නේ කොහොම හරි ඒකත් කරලා ඉවරලා දවල් 11:11 මාර විතර වගේ වෙනකොට අපිට පුළුවන්කම හම්බුණා මුල් වතාවට මේ සමල්ලාව මීටින් පෑය එකක් දැක් ගන්න මෙතෙන්දී ඊට පස්සේ ඊගා දවසෙත් තව දෙන්නෙක් විතර වගේ හොඳට අපිට බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අතිශය දුර්ලභ සමල්ලේ එයා ඉන්නේ කොහෙද කියලා ඉන්නවා කියලා අපිට තහවුරු කරන්න පුළුවන් වුණා. සහායාගේ ජීවන රටාවේ ජීවන චක්‍රයේ යම්කිසි කොටසක් හොයා ගන්න පුළුවන්කම ලැබුණා. මේ 2012 අවුරුද්දේ බයි වැඩේ තියෙන්නේ ඊට පස්සේ අපිට යන්න උනේත් නෑ හරියටම යන්න ඕනේ ඇත්තටම මෙයා බලන්න මාර්තු මාසේ අග වෙනකොට ඒ කාලට තමයි මෙයා මුල්ම කලෙක්ෂන් එකේ තියෙන්නේ නදීර ෆොටෝග්‍රාෆ් කරලා තියෙන්නේ අපිට හම්බුනේ ඉතින් කාට හරි පුළුවන් නම් ඒ අධ්‍යයනය දිගටම කරගෙන යන්න මොකද 2012 අපිට හම්බුනාට පස්සේ ඇත්තටම මෙයාව තහවුරු කරලා හඳුනාගත්ත කිසිම වார்த்தාවක් ආයෙත් නැහැ. ඒකින් ඉඳලා මෙයා ගැන වැඩිපුර අධ්‍යයනය කරන එක බොහෝ දුරට වටිනවා. මේ මේක මෙයාගේ ජීවන චක්‍රයේ ජීවන රටාව හඳුනා ගන්න සහ අනිත් එක තමයි විශේෂ දේ අපි දන්නවා හොටන් තැන්නේ ෆොරස්ට් ටයිබැක් එක. ඒ කියන්නේ අර ගස් මැරණ එක මෑතක සිද්ධ වෙච්ච දෙයක් සහ ඒක වනාන්තරයට තර්ජනයක් කියලා හඳුනාගෙන තියෙනවා. හැබැයි ඇත්තට මේක එහෙමද කියලා ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ සමනලයෙන් ඉඳලා. මොකද මේ සමනලයා ලංකාවට ඒ ප්‍රදේශයට ආවෙනික සමනලයේ එයා ජීවත් වෙන්නෙම මේ වගේ ගස්වල. එතකොට එහෙමනම් ඒ කියන්නේ මේ ක්‍රියාවලිය අවුරුදු 10 ගණක් තිස්සේ පැවතිච්ච එකක් වෙන්න පුළුවන් සහ ඒක ස්වභාවික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන මීට වඩා අධ්‍යයනයක් කළ යුතු දෙයක් වෙනවා මේ සමනලයා හරහා. ඊට පස්සේ මේ අපිට හම්බෙච්ච තවත් එක අත්දැකීමක් අපි දවසක් පානම කුඩුම්බිගලේ පැත්ත වැඩ කරලා බස් එකේදී ලාහුගල කැලේමේ අද්දෙන් යනකොට බස් එකෙන් බැහැලා පාර දිගේ ඇවිදින්න පටන් ගත්ත සමනලු බල බල මම හිතන්නේ 2012-13 විතර වගේ ඒ කාලේ. ඉතින් අපිට ලොකු විශේෂත්වයක් තිබ්බේ නෑ මේ 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 නැෂනල් පාර්ක් එකක් අනම්මනම් කියලා පාර දිගේ සමනලු බල බල ආවිද ඇවිදගෙන එක පාරට ඇවිල්ලා ජීප් එකකින් අපි වදාගෙන ගියා. කොහොමද මේ නැෂනල් පාර්ක් එක මෙහෙම යන්නේ මේ කියලා තර්ජනය කළා. කොහොම හරි ඔන්න දැන් අපි හිතුවා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න තමයි යන්නේ කියලා. කොහොම හරි දාගෙන ගියා ලාහුගල පාර්ක් ඔෆිස් එකට. පාර්ක් ඔෆිස් එකට ගියාට පස්සේ හොඳ වෙලාවට අපි එතන පාර්ක් වෝඩන් කී විදිහට හිටියේ ඒ දවස්වල සියසිංහ මහත්තයා එයාට විස්තරය පැහැදිලි කළා. කිව්වහම අපි මෙන්න මේව එයාගේ අධ්‍යයනය කරනවා. ඊට පස්සේ මේ මෙහෙම පානම ගිහිල්ලා යනකම මෙතන බැස්සෝ නිකන් බලන්න. ඒ වගේ දේවල් එහෙම පැහැදිලි කළාට පස්සේ එයා තීරුම් ගත්තා මේ හොරු කට්ටියක් නෙමෙයි කියලා. ඊට පස්සේ එයා අපිට යන්න අවසරය දුන්නා. එහෙම නැත්නම් දවස් කිහිපයක් අපිට හිරේ ඉඳලා තමයි එන්න තිබුණේ. ඉතින් ඒ වගේ අත්දැකීමුත් අපිට මේ දේවල් වලදී මේ වැඩ කරද්දී හම්බුණා. අනිත් එක තමයි විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක්. දැන් අපි ෆීල්ඩ් එකේ ක්ෂේත්‍රයේ යද්දී සප පහසුකම් තැන් නැහැ. බොහොම දුෂ්කර තැන් වල තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ තැන් වල ගිහිල්ලා තමයි මේ දේවල් සිද්ධ කළේ. මේ තියෙන කල්පිටියේ එළවලු හේනක අපි නැවතුණා. ඒ වගේම අපි දීවර වාඩි වල නැවතිලා තියෙනවා. ගස් උඩ තියෙන පැල්ලොඩ මේ තියෙන්නේ ඉදිකටු පානේ අම්බලමේ හරිම හිතලයි. ඒකේ වහල එක පැත්තක් නෑ, චූටි තකරන් තහඩු තුනක් විතර වගේ තියෙනවා. ඒක ඇල්ල තමයි අපි සාමාන්‍යයෙන් ගියහම යට පොලකින් අකලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම අවාරේ හැම යනකොට හරිම අමාරුයි. මොකද අම්බලමෙන් අනිත් කාලට අම්බලමේ පැදුරු තියෙන කුලියට ගන්න. දැන් මේ මේ තැන් ගාසල ඒවත් නෑ, කෑමත් නෑ, කෑම උයා ගන්න බඩු ගෙනියන්න ඕනේ. ඒ විදිහට බොහොම අමාරු තැන් වල තමයි අපි ගිහිල්ලා මේ අධ්‍යයන කටයුතු කරගෙන යන්නේ. එතකම එහෙමවත් ඉන්න තැන් නැති වුණාම අපි කුඩා අරන් අරගෙන ගිහිල්ලා කැලේ මැද්දේ
උඩරංගාගෙන ඒ අධ්‍යන කටයුතු කරනවා. එතකොට පණ්ඩ බොණ්ඩ උයන පිහන බඩු ඔක්කොම අරන් යන්න ඕන. ඉතින් බොහොම සීමිත බඩු ප්‍රමාණයක් තමයි අරගෙන යන්නේ. ඔබ පේන ඇති දැන් මේ උයපු කට්ටියම තමයි අනාගන කන්නේ. මොකද පිඟන් පිඟාන පවා පුළුවන් තරම් අපි අඩු කරනවා. මොකද ඔක්කොම කරගහගෙන පයින් හැතම ගණන් යන්න ඕන. සහ අනිතක ලොකු බරක් යද්දී වැඩේ අපිට ආදාළ වැඩේ සතු බලන හෝ ගස්කලම් බලන වැඩේ කරගන්නත් තමයි. එදා පුළුවන් තරම් අවම්බඩු ප්‍රමාණයකින් ජීවත් වෙන විදිහට අපි ආයෙ දේවල් කරගෙන යනවා. ඒත් එක්කම තව විශේෂ දෙයක් තමයි ඒ දුර පැහැර ප්‍රදේශවල ගියාම ඒ ගම්මානවල මිනිසුත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ සංස්කෘතිය ජන ජීවිතේ ඒ වගේ දේවල් ගැන අධ්‍යයනයක් කරන්න පුළුවන් සහ ඒගොල්ලොත් එක්ක අපිට ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ ජීවන රටාව එක්ක පැහැෙනකොට සෑහෙන ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ වැඩ කටයුතු වලින්. කොහොම හරි ඔහොම ගිහිල්ලා අපි පටන් ගත්තා 2013 අවුරුද්ද වෙනකොට බටර්ෆ්ලයි කන්සර්වේෂන් සොසයිටි එක දැන් ඒකෙන් සෑහෙන වැඩ කටයුතු කරගෙන නම් මේ දේශනය පවත්වන්නත් ඒ සංගමයේ මූලිකත්වයේ අරගෙන ඉතින් මේ මුල්ම රූපේ තියෙන්නේ අපේ පළවෙනි ෆීල්ඩ් සිට් එක දොමකස්කන්ද අනන්තරේ. ඉතින් ඒ විදිහට ඉස්සෙල්ලාම අපි සමාජිකයන්ව දැනුවත් කරලා ඒගොල්ලෝ යම් කිසි මට්ටම කරගෙන ආවා. ඊට පස්සේ අපි එතන පුළුවන් වුණා එතනින් එහාට ඉස්කෝල වලට මහජනතාවට ළමයින්ට ඒ වගේ කට්ටියට ලොකු වැඩමුළු දේශන වගේ දේවල් පවත්වන්න. ඉතින් මේ වෙනකොට සෑහෙන්න හොඳ වැඩ කටයුතු ප්‍රමාණය අපේ සංගම විසින් කරගෙන යනවා. දැන් මේ දේවල් වලින් අපි ගත්තොත් අපි ගත්ත දැනුම අපි පුළුවන් තරම් බැලුවේ අපිට කට්ටියට තව බෙදලා දීලා ඒගොල්ලන්වත් මේ දේවල්ට එකතු කරගන්න. ඉතින් මෙන්න මේක තමයි අපේ පළවෙනි පබ්ලිකේෂන් එක වුණේ 2013. මේ කාලේ වෙනකොට අපි පොත් මුද්‍රණය කිරීමක් ගැන පොත් ඩිසයින් කිරීමක් ගැන මුකුත්ම දන්නේ නැහැ. කොහොමද ඒවල් ගොඩාක් හොයලා 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 ඉගෙනගෙන ඒ මදිම ගැලේ මේක බොහොම පොඩි පොතක්. ඒ වුණාට මේකෙන් සෑහෙන අපි දැනුමක් ගත්තා මේ දේවල් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට වැඩිපුරම මූලිකත්වයේ කරගෙන කටයුතු කළේ මාකා. එයා තමයි මේ පොත ඩිසයින් කරන වැඩ එහෙම කොම කළේ. අපි කාවේ කරා කම්පියුටර් ෆැසිලිටීස් හරි හමං විදියට නෑ. ඉතින් එහෙම දේවල් කියද්දි අපි කොහොම හරි 2013 වෙනකොට මේක කළා. අපේ මූලික අරමුණ වුණේ අපි ඒ වෙනකොට පාවිච්චි කරපු පොත්පත් තියෙනවනේ. අන්න ඒ පොත්පත් පාවිච්චි කරද්දී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්න පුළුවන් තරම් මගහැරන විදිහට තමයි අපි මේ දේවල් මේ පොත් ඩිසයින් කළේ. ඉතින් ඊට පස්සේ ඒකම දෙවැනි කොටස දෙවැනි එඩිෂන් එක විදිහට මේ පොත පබ්ලිෂ් කරන්න අපිට පුළුවන් වුණා. ඇත්තටම ඉස්සෙල්ලාම ඒකේ මූලික ඩිසයින් එක කළේ මාලිංග එක්ක. මේ රූපේ පින්තූර ගන්න එක්ක තමයි මාලිංග. ඊට පස්සේ ඒ මූලික සටහන, ඒ කියන්නේ මේකේ ඉන්න ඕනේ මොකද්ද, කන්ටෙන්ට් එක මොකද්ද කියන දේවල් තමයි අපි ඒක తీරණය කළේ. බලනකොට ෆෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි ඒක කසුන් ගාවට අරගෙන ගියාම කසුන් තමයි මේකේ ඒ තියෙන විස්තර ඔක්කොම දාන්න පුළුවන් විදිහට ඉඩ හැදුවා. බොහොම ලස්සනට ඒ දේ කළා. අපිට ඒ කියන්නේ පේජ් ලේඅවුට් එක හදාගන්නම අපිට මාසයක් විතර සාකච්ඡා කරන්න වුණා. ඇත්තටම කසුන් එක්ක ඒ දේ හොඳට කරන්න පුළුවන් වුණා. මොකද ඒ වෙනකොට තරුණ සත්වවේදී සංගමයේදී අපි එකට වැඩ කරලා විශේෂයෙන්ම ඔය මිහිමඩල කියලා අපි එහෙම එක්සිබිෂන් එකක් එහෙම කළා. ඒ කාලේදී ඒකට එහෙම සෑහෙන්න එකතු වෙලා අපි වැඩ කළා. ඉතින් ඒ සම්බන්ධය උඩ අපිට පුළුවන්කම ලැබුණා ඒ තිබ්බ මේ මිත්‍ර ශිරිතය උඩ මේ පොත හොඳටම ඩිසයින් කරගන්න. ඊට පස්සේ ඒත් එක්කම ඩිල්මා කන්සර්වේෂන් එකට සමනලු ගැන අපිට පොතක් කරන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ආචාර්ය වැන්දපූරන්ගේ පොතට ගොඩක් අවශ්‍ය කරන දත්ත අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ තව අපේ දායකත්වයේ දක්වපු විශේෂ දෙයක් තමයි බටර්ෆ්ලයි කන්සර්වේෂන් ඇක්ෂන් ප්ලෑන් එක. ලංකාවේ සත්ව කාණ්ඩයක් සංරක්ෂණය වෙනුවෙන් හදපු මුල්ම ඇක්ෂන් ප්ලෑන් එක මේක. ඉතින් අපේ
දත්ත සහ අපේ දේවල් අපේ අධ්‍යයනයෙන් ලබාගත් දේවල් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා මේ ඇක්ෂන් ප්ලෑන් එකේ ඇතුළේ. ඒත් එක්කම තව දෙයක් අපිට පුළුවන්කම ලැබුණා සමනලුන්ට හරිම සිස්ටමැටික් විදිහට නම් ලයිෆ් එකක් හදන්න. ඉතින් ඇත්තටම ගොඩක් අයට ඒක ප්‍රශ්නයක් මට සිංහල නම් ඕනද කියන එක. හැබැයි ඇත්තටම අපිට ගම් මානවලට ගියාම එහෙම තේරෙනවා. ඒ ළමයි ගොඩක් ආසයි මේ දේවල් ඉගෙන ගන්න. හැබැයි ඒගොල්ලන්ට ඉංග්‍රීසි හරි අමාරුයි තේරුම් ගන්න. ඉතින් එහෙනම් අපි ඒ මොකද අපිත් පොඩි කාලේ තාත්තගෙන් එහෙම දේවල් ඉගෙන ගත්තේ ඒ විදිහට. ඉතින් ඒ හින්දා මේ පුළුවන් තරම් අපේ මව් භාෂාවෙන් මේ දේවල් ළමයින්ට ගෙනියන එකෙන් පුළුවන් හොඳ විද්‍යාඥයෝ පස්ස කාලක බිහි කරගන්න. ඉතින් මේ අරමුණේ ඒකේ මූලික අරමුණක් විදිහට තමයි අපි මේ විදිහට සම්මුණුතු සිංහල නම් ලයිෆ් එකක් අපි හැදුවේ. ඒත් එක්කම විශේෂ දෙයක් තමයි සමනල්ලු අධ්‍යයනය හරහා ගස්කොලන් ඉගෙන ගන්න ඇවිල්ලා අපිට පුළුවන්කම ලැබුණා මෙන්න මේ පොත් දෙකට විශේෂ දායකත්වයක් දක්වන්න. ලංකාවේ ගස්කොලන් සම්බන්ධව මේ පොත් දෙකේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ලංකාවේ මීට කලින් වාර්තා නොවිච්ච ගස්කොලන් ඉදිරිපත් කරන්න සහ තව කට්ටියට අවශ්‍ය නම් අපි බොහෝ දුරට අලුත් විශේෂ කියලා හිතන ඒවා තවදුරටත් පර්යේෂණ සිද්ධ කළා පර්යේෂණ පත්‍රිකා වලින් පබ්ලිෂ් කරන්න පුළුවන් විදිහේ අලුත් ගස්කොලන් සෑහෙන ප්‍රමාණයකුත් මේවැ අඩංගු වෙනවා. ඊට පස්සේ තව දේවල් තමයි අපේ සංගමයෙන් පවත්වාගෙන යන වෙබ්සයිට් එක ඒකට ගිහිල්ලා බලන්න ඒ අවශ්‍ය කරන විස්තර ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒක කරගෙන යන වැඩ කටයුතු සම්බන්ධව එහෙම. ඊට පස්සේ ලංකාවේ සමනල්ලු ගැන තියෙන වෙබ්සයිට් එකක් පවත්වාගෙන යනවා. එතකොට සමනල්ලුන්ගේ රූප ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලාව ස්ටේජස් ඒගොල්ලෝ උත්තර දාන පළ මොනවද ඒ දේවල් එහෙම ඔක්කොම ඔයගොල්ලන්ට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් වර්තමාන තත්ත්වෙ මෙන්න මේකයි. මම දැන් ආචාර්ය උපාධිය හදාරනවා ගස්කොලන් සම්බන්ධව විශේෂයෙන්ම ආචාර්ය සිරිල් විජේසුන්දර මහත්තයාගේ බලවත් ප්‍රරත්තේ මත තමයි ඒක පටන් ගත්තේ. ඊට පස්සේ චමිත මේනකොට එයාගේ ආචාර්ය උපාධිය කරනවා කුරුල්ල සම්බන්ධව. සරතුත් මේ වෙනකොට ලොකුවට සමනල්ලු ගැන වැඩ කටයුතු කරන්නේ නැහැ. හැබැයි දැන් එයාගේ දුව වැඩේ පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි දැන් තත්ත්වය. ඉතින් අලුතෙන් මේ ශිෂ්‍යයට ඔගොල්ලෝ පිවිසලා වැඩ කරනවා නම් අපි බොහොම කැමති. අපි කැමති උදව් කරන්න. මේ ශිෂ්‍යයේ ඉස්සරහට අරගෙන යන්න කරන්න වැඩ තව සෑහෙන්න තියෙනවා. අපි කරපු ප්‍රමාණයෙන් ඉස්සරහට මේ දේවල් අරගෙන යන්න. ඉතින් මම බොහොම කැතියෙන් කියන්නම් අලුතෙන් එන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ තුල තිබිය යුතු දේවල් මෙන්න මේවයි. ඇත්තරම පොඩි කාලේ ඉඳලා Taman තුල ඩෙවලොප් කරගන්න ඕනේ ඒක වනජීවි ශාස්ත්‍රයට බොහොම උනන්දුවක් ආසාවක් කල්මක්. ඉතින් ඒවත් එක්ක එක්කම අනිත් දේ තමයි Taman ශාස්ත්‍රයට ගියාට පස්සේ ඒක කැළියම වෙන්න ඕනේ නැහැ. Tamanගේ ගෙදරවත් වෙනත් වෙන්න පුළුවන්. හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. ඒ දේවල් බලලා ඒ දේවල් ඔක්කොම සටහන් කරගෙන තියාගන්න. මොකද මගේ ෆීල් නෝට්බුක්ස් පොඩි කාලේ පාවිච්චි කරපු සෑහෙන ප්‍රමාණයක් මම කවර් කරලා තියෙනවා. සෑහෙන විස්තර තියෙනවා ඒක. ඉතින් ඒ විදිහට Taman දකින්න දේවල් නිරීක්ෂණය සටහන් කරලා තියාගන්න. ඊට පස්සේ අනිත් විශේෂ දේ තමයි ඒ Taman දකින්න දේවල් ඊට පස්සේ ඒක ඉන්ටර්ප්‍රිට් කරන්න. ඒ කියන්නේ ඒක වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තවද කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්කම ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. ඒක තමයි විශේෂ දේ. මොකක් හරි සිද්ධියක් ඇයි ඒක එහෙම වෙන්නේ, මොකටද ඒක එහෙම වෙන්නේ, ඒ වගේ දේවල් ගැන ඔයගොල්ලෝ තමන්ම ප්‍රශ්න කරන්න. ඒක තමයි අලුත් දේවල් හොයාගන්න මූලිකවම මඟ පෑදෙන්නේ. අනිත් එක තමයි හොඳට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන, කම්මැලි නොවි. සහ අනිත් එක බොහොම අමාරු තත්ත්වයට තමන්ට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද කැලේ ගියාම ලීසි පාසු නැහැ. ගෙදර ඉන්නා වගේ නෙමෙයි. ශේත්‍ර වැඩ කටයුතු සාමාන්‍යයෙන් කන්තෝරෝගේ නම් වැඩ කරන වාගේ කටයුත්තක් නෙමෙයි. ඒ දේවල් ඒ විදතරාගෙන කරගන්න පුළුවන් ආසාවක් ඔකල තුල තියෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම ඒ විදිහට අඳුම පහසුකම් වලින් ජීවත් වෙන්න නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා බොහොම සරල ජීවිතයක් ගත කරන්න.
පුළුවන් තරම් සරල වෙන තරමට හරි ලේසි මේ දේවල් වල ජීවත් වෙන්න සහ අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට සමහරව කියනවා මේ ශිෂ්ටම් පිටකට්ටියට මේක ඇත්තම තේරුම් ගන්න බැ සහ ඒගොල්ලෝ හිතනවා මේ මේක මහ පිස්සක් කියලා තමයි පිස්සක් තමයි හැබැයි ඉතින් අපි මේ මිනිස්සුන්ට ඕන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ නැහැ අපි තමන් තමන්ට රසින් ඉන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න සහ හැබැයි ඒගොල්ලෝ වැරදි කියා ඒගොල්ලන්ට බයින්න ඕනෙත් නැහැ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විදිහට ඉදි තමන් තමන්ගේ විදිහට ජීවත් වෙන්න පුරුදු වෙලා ඉතින් ජීවිතේ ගොඩක් දේවල් විශේෂයෙන්ම රට පුරා තැන් තැන් වල වෙදිද්දි මිනිස්සු හම්බවන එක එක ජාතියේ තොර ඒගොල්ලන්ගේ අත්දැකීම් පස්සේ එක එක ප්‍රදේශ වල අත්දැකීම් ඒ වගේ දේවල් අරගෙන ඉතින් බොහොම සතුටුමත් ජීවිතයක් ගත ගන්න එක තමයි කරන්න තියෙන්නේ ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කප් තියාගෙන හිටියට අන්තිමට මම ඉවර ගන්නවා මේක මේ මේ රූපෙන් වට්ටක්ක ගොයුවේ ටිකක් ඇත්තනම මේ වගේ කට්ටිය තමයි අපිට ශේෂ්ත්‍රයේ ගියාම ගොඩාක් දුරට ඉඳ තැන් දීලා ඊට පස්සේ සමහර ලාවට ඒගොල්ලන්ගේ තියනවා නම් එළවලුක් මොන හරි දීලා උයා ගන්න එහෙම දීලා බොහොම විදියට උදව් කරන්නේ මේ තියෙන්නේ රමුක්කොළුව ගමේ ළමයි කට්ටියක් ඇත්තනම කියන කනවාටුයි මේ ගම දැන් නෑ මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මේ ගම සම්පූර්ණයෙන්ම අයින් කළා ඉතින් ඒ වගේ මතකෙනුත් අපේ අතර තියෙනවා ඉතින් අහන් හිටපු කට්ටියට බොහොම ස්තුතියි මං හිතන්නේ සමහර වෙලාවට ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්කමක් තියෙයි අපි බලමු